කුත් පෙර මහා අරහන්තක වර්ණනාම සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා බුදු රුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් මහරහතන් වහන්සේලාගේ ශ්‍රී ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ සිටින රංකොත් වෙහෙර මහා සෑ රජුන්ට නමස්කාර වේවා සාදු 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 ලක්වැසි මහරහතන් වහන්සේලාගේ තවත් තොරතුරු ටිකක් අපිට ධර්ම දේශනාවක් විදිහට සිද්ධ කරන්නට අපගේ ගුරුදේවෝත්තම පින්වල්ලකු ස්වාමීන් වහන්සේගෙන් අවසර ලැබීවා සාදු 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 පින්වත්නි මේ ලංකා දරණිතලයේ බුදුරජාණන් වහන්සේ මේ විශාල ලෝකයේ මේ පෘථුවිය ගැන දන්න කෙනෙකුට පෙනේවි ලංකාව කියන්නේ පුංචි රටක්. භාග්‍යතුන් වහන්සේ මෙච්චර විශාල පෘථුවියකින් ධර්මද්වීපයේ හැටියට ධර්මයේ රඳින තැන හැටියට දැක්කේ පුංචි දිවයිනක්. ඒ සඳහා තෝරාගත්තේ පුංචි දිවයිනක්. තමන් ඉපදුන කපිල වස්තුවට වඩින්නත් කලින් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් වැඩම කළා. පළවෙනි වතාව මහියංගණයට වැඩම කළා. සුමන සමන් දිවිරාජයාට ධර්මයේ දේශනා කරලා ඒ වෙලාවේ සුමන සමන් දිවිරාජ උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේකින් ධර්මය අහලා සෝතාපන්න වුණා. ඒ වගේම දෙවෙනියට භාග්‍යතුන් වහන්සේ වැඩියේ නාගදීපේට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ චුල්ලෝදර මහෝදර නාරජුන් දමනය කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ කැලණියට වැඩම කරලා මණියක්කිත නාරජතුමාගේ විමනේ දන් වළඳලා බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාදස්ථානයටත් සමනල කන්දේ අපි බුදුරජාණන් වහන්සේගේ ශිරිපායට ඉන්නේ මේ ලක්දිව උසුම ස්ථානයේ ශිරිපාදේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශිරිපා කමල යටයි අපි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ දිනාට වැඳ පුදා ගන්නට ඒ ස්ථානවල සමාපත්තියෙන් වැඩි ඉඳලා වඩිනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින්ම ප්‍රකාශයක් කරනවා ලලාට ධාතුන් වහන්සේ පිහිටන්නේ සේරුවාවිල තිස් මහවීරේ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා අනාගතයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටන්නේ ස්වර්ණමාලී මහසෑ රජාන් වහන්සේගේ.
එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අදිෂ්ඨාන කරනවා දක්ෂින සාකව බෝධින් වහන්සේගේ ලංකාවට වැඩම කිරීම පිළිබඳව, තූපාරාමයේ අකුධාතුන් වහන්සේ පිහිටීම පිළිබඳව, ස්වර්ණමාලි මහසේරජානන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලාගෙන් බුදු සිරුර මැවීම පිණිස, මේ වාගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිම්ම ලංකාව ගැන අදිෂ්ඨාන කරනවා. ඊළඟට පිරිනිවන් මංචකේ වැඩ ඉඳිද්දී අබෑටයක් ඉදිකට තුඩක් ගහන තැනත් 60-70 දෙවිවරු ඉඳිද්දී ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාන්නට මේ තව හෝරාවක් තියෙද්දී බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුට කතා කරලා කියනවා, මේ සක්‍ර දේවේන්ද්‍රය මාගේ ශාසනේ පිහිටන්නේ ලංකාවේය. පිරිනිවන් මංචකේ පිරිනිවන් වඩින්න ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ ලංකාව ගැනයි කතා කළේ. ඒ නිසා හිතන්න එපා පින්වත්නි, මේ ලක් දෙරණ සාමාන්‍ය භූමියක් කියලා. මේක අසාමාන්‍ය භූමියක්. මේ ලංකාව ධාතු කරඬුවක් වගේ. ඒ තැන්වල ධාතුන් වහන්සේලා පිහිටලා. ඔබ නිගමන බලන්න, ලංකා සිටීමේ අරන් මේ නාගදීපේ මේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා පොඩ්ඩක් තිතක් තියලා බලන්න. ඒ වාගේ බලනකොට මුළු ලංකාවම ධාතු මංජුසාවක් වගේ පෙනේ. අෂ්ටඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ ඉන්න තැන් ටික පොඩ්ඩක් සිතියමක් කරන් බලන්න. මේ ලංකාවම බෝධි මණ්ඩපයක් වගේ පෙනේ. රහතන් වහන්සේලා වැඩ හිටපු තැන් ටික බලන්න. මේ ලංකාවම රහතුන්ගේ ලෙනක් විදිහට පෙනේ. මේ වගේ රහතන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේගෙන් රහතන් වහන්සේලාගෙන් ආශිර්වාද ලැබූ දඹදිව හැරෙන්න වෙන දිවේ නම් ගැන මේ මිහි මණ්ඩලේ අපි නම් දන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, මේ ලංකාවට ආදරය කරන්න, මේ පෘථිවියට ආදරය කරන්න වෙන දෙයක් නිසා නෙවෙයි, මේ මිහි මණ්ඩලේ නිකලස් මුනිවරු සැරිසරපු නිසා, රහතන් වහන්සේලා වැඩ සිටපු නිසා. ඉතින් ඒ රහතන් වහන්සේලා ලංකාවේ පහළ වුණ උතුම් රහතන් වහන්සේලා ගැන අපි අසමින් සිටියේ. පින්වත්නි, මේ අතර කිය යුතු විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ බැමිණිතියා සාගතේ. ඒකට කියනවා බ්‍රාහ්මණ තීය සාපේ කියලා කියන්නේ. ඒතර මේක උනේ වළගම්බා රජතුමාගේ රාජ්‍යයත් එක්ක. වළගම්බා රජතුමා වනාහි සද්ධාතිස්ස රජතුමාගේ රාජ පරම්පරාවයි. මේ කාලේ නකුලගම කියන්නේ මේ පොළොන්නරුවේ සෝමාවතිය වැත්ත. නකුලගමේ බමුණෝ ඒ කාලේ හිටියා. ඒ කාලේ වෙනකොට වේද වේදාන්තර යන්තර මන්තර තන්තර විද්‍යා ලංකාවට ඇවිල්ලා, මොකද දෙමළ ආක්‍රමණත් එක්ක. ඊළඟසේ එකෙක් හරියට අඳහන් චක්‍රේ බලලා කිව්වා, මෙන්න මේ වෙලාවට ලංකාවේ කැරැල්ලක් ඇතිකරන්න දක්ෂ එකෙක් හිටියොත් මුළු ලංකාවම අල්ලන්න පුළුවන් කියලා. මේ ගේන්දර නැකත් හිසේ පිහිටුවාගෙන ඒ සරණ ගිය බමුණෙක් හිටියා තීය කියලා. තීය හිතුවා එකත් එකටම හරියට හරි මේක තමයි චක්‍රේ. කෙල්ලි තීය බමුණා ඒ නැකතෙන් කැරල්ලක් ආරම්භ කරා නකුලගමෙන්. මේ වෙනකොටම ලංකාව ඉරණම කියන්නේ බලන්න, මේවා තමයි පෙන්වත්නි කරත්ත රෝදේ කැරකි යනවා වගේ මේ සසරට උරුම වෙච්ච දේවල්. මේ රහතන් වහන්සේලාත් වැඩ ඉඳිද්දී දෙමළු සොලි 7 දෙනෙක් ලංකාව ආක්‍රමණය කරන්න එනවා ඒක අස්සේ. ඊර්වස්සේ අරහින් මෙහින් මේ තීය බ්‍රාහ්මණයා කැරල්ලක් ගහගෙන එනකොට වළගම්බා රජුරෝ උපක්‍රමයක් කළා. ලේවිල්ලක් යවුවා තීය බ්‍රාහ්මණයන්ට, මේ උඹ කැරල්ල ගහන විදිහට මට උඹව මේ යටපත් කරන්න බෑ. මේ ලංකාවම දැන් උඹගේ. ඒ වුණාට මේ ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දෙමළු 7 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා, උඹ අල්ල ගනින්. එවුන් 7 දෙනා. එවුන් යටපත් කළා, ඇවිල්ලා මේ රාජ්‍ය ගනින් කිව්වා. ඒක උපක්‍රමයක් කළේ. ඊට පස්සේ
මේ තිය බමුණ හිතවූ ඇත්ත තමයි මේ කාරණාව කියලා තිය බමුණත් දෙමළුත් එක සටනට ගියා. අහු වුණා දෙමළුන්ට, අහු වුණා. ඊට පස්සේ ඒ නකුල මේ තිය බමුණත් ගෙන්නගෙන ඒ කණ්ඩායමත් ඇරන් ඒ හත් දෙනා වළගම්බා රජ්ජුරුව ආක්‍රමණය කළා. ඔන්න වළගම්බා රජ්ජුරුව කැල්ලේ පනින්න ගත්තා. මහිතේ මාස 5යි රජකමේ හිටියේ. ඔන්න ඔය කාලේ ඇති වුණ සාගතේ මිනිස්සු කිව්වා, මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කරපින්නා ගත්ත තීය බමුණාගේ සාපයක්, මේක ආරම්භ කරපු සාපේ කියලා එයාගේ නමින්ම මේක ගියා. ඒ නිසා මිනිස්සු ඒ නමටත් වෛර කළා. ඒ නිසා තමයි චණ්ඩාල තීය, චණ්ඩාල තිස්ස සාගතය කිව්වේ. ඊර්වසේ කණ්ඩ බොන්න නැතුව වින්වත්නි මේ ලංකාවට විච්ච දේ කියන්නේ, කාන්තාව පෙනුනා කියන්නේ මිහිපිට යක්ෂණිය වගේ කියනවා. පිරිමි පෙනුනා කියන්නේ මිහිපිට ප්‍රේතයෝ වගේ කියනවා. එදොර කන කණ්ඩ බොන්න යමක් හොයනවා මේ සක්කා. ඒ මිනිසුන්ට එතනින් එහා ලෝකයක් නැහැ කියනවා. ඊතරම් පීඩාව කොච්චරද කියනවනම්, ඒ කාලේ බැඳපු මිනිසුන්ට කාමයේ ගැන සිතවිල්ලක්වත් හටගන්නේ නැහැ කියනවා. කණ්ඩු බොණ්ඩු හොයන සිතවිලි හැර ඒ කාලේ ගමක දරුවෙක්වත් ඉපදෙනවා නම් ඒක පවා දුර්ලභයි කියනවා. දරුවෙක් අඬන හඬවත් ඇහෙන්නේ නැහැ කියනවා. මොකද මේ 12 වසරක් තිබ්බ මේ සාගතේ අවසන් වෙලා අවුරුද්දක් දෙකක් යනකොට ළමයි අඬන්න ගත්තා කියනවා. ඒක ළමයින්ගේ ඇඳීමේ මංගල කෝලාහලයක් වගේ වුණා කියනවා. කොච්චර පින්වත්නි මේ අමාරුවෙන්ද මිනිස්සු ජීවත් වුණේ කියනවා නම්, තියාගෙන ඉන්න හාල් පත තම්බල වතුර බීලා ඒ හාල් ටික වේලලා තියාගන්නවා. ආය පහුවදා තම්බල වතුර බීලා ආය මේ හාල් ටික වේලලා තියාගන්නවා. අහෝ, අපේ පරම්පරාවට එහෙම යුගයකුත් තිබ්බා. දැන් මේ බලන්න, ලක්ෂ ගණන් ජනතාව එද්දී ලක්ෂ ගානකට දන්සල් නොනවත්තා. මේ රටින් පරාක්‍රම බහු රජුරුව පෙරදිග ධාන්‍යාගාරයේ බවට පත් කළා. මීට අවුරුදු 700කට පරාක්‍රම බහු රජතුමාගෙන් පස්සේ මෙහින් කොරියාවට පවා මෙහින් හාල් යැව්වේ. එහෙව් රටක අරවාගේ ඉතිහාසයකුත් තිබ්බා. ඉතින් මේ විදිහට දෙවරුන්ටවත් මේකට මේ සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. රහතන් වහන්සේලා ගිහිල්ලා සංදෙවිඳුනි කිව්වද, මේ සංදෙවිඳුනි මේකට සම්බන්ධ වෙන්න කියලා. මේක මේ වෙන පැත්තකමුත් යන්න ඇති, අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි මේ පැම්පාතර 24,000ක් පූජා කරන්නේ. මේ සාගතේ කාලේ තිස්මහා විහෙරේ සංඝයාට අවුරුදු 3ක් ජීවත් වෙන්න තිබ්බ ධාන්‍ය එක රැයෙන් මියෝ කෑවා. තුරු අවුරුදු 3ක දාන්නේ එක රැයෙන් මියෝ කන්න සාමාන්‍ය මියන්න පුළුවන්ද? ඊළඟට සිතුල් පව්වේ සංඝයාට අවුරුදු 3ක් ජීවත් වෙන්න තිබ්බ ධාන්‍ය එක දවසෙන් මියෝ කෑවා. ඊට පස්සේ ඒ රහතන් වහන්සේලා තමයි වඩින්නේ සිතුල් පව්වෙන් තිස්මහවෙරට, තිස්මහවෙරෙන් සිතුල් පව්වට. මේ සීරුවිල තම්පාරත් අතර ගැඹුරු කන්දර මහ වනාන්තරී දිමුණ ගිහිලා උන්වහන්සේලා පිරිනොම් පාටම පහන්සෙලක් නිවිල යන වගේ රහතන් වහන්සේලා පිරිනොම් පාන්න බලාගෙන ඉන්නේ මාසේ පඩිය බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ. මේ මළුව ගත්තොත් 24,000ක් නැතුව ඇති. මේ මළුවේ වගේ සෙනඟක් එකතැන ශරීරය අත්හරිනවා කියන උන්ට හිතන්නකෝ. 24,000ක් වනේ රුක්ෂයක් රුක්ෂයක් යට නිකෙලෙස රහතන් වහන්සේලා දේහ අත්හරිනවා. පහන්සිලක් නිවි යන විදියට. ඉතින් ඒ රහතන් වහන්සේලාගේ දේහෙම තියෙනවා. අවුරුදු 3ක් තියෙනවා. අවුරුදු 3කට පස්සේ තමයි සක්දිවිඳු මේ මිහිමඩලී රහතන් වහන්සේලාට පේන්ටම පා තබනවා. පා තබලා රහතන් වහන්සේලාත් එකතු වෙලා සංඝයා එකතු වෙලා ඒ දේහවල ආදාහනය කළා. ධාතු සැය හදනවා.
අහෝ, අපි දන්නේ ඒ තැන කොහෙද කියලා. ඔවගේ අපි නොදන්නා දේවල් ගොඩායි. නොදන්න දේවල් ගොඩායි. 24,000 රහතන් වහන්සේලා මේ සාගතේ කාලේ. ඊටවසේ හිටිය ත්‍රිපිටක චූලනාග මහා ඒ වගේ රහ මේ ස්වාමීන් වහන්සේලා මහා ත්‍රිපිටකද ත්‍රිපිටකී දරාගෙන හිටියේ. ඒ දරාගෙන හිටපු උත්තමයෝ ඒ රහතන් වහන්සේලා සක්දිවිඳුට ගිහිල්ලා කිව්වා මේ අපිට මේ මෙහෙම මේ ලංකාවට කරදරයක් බේරගන්න කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මේ මිනිසුන්ගෙත් කර්ම ශක්තිය ඇවිල්ලා තියෙන්නේ, කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබ වහන්සේලාට කරන්න උදව්වක් කියන මේ ලංකාවෙන් පැනගන්න කිව්වා. මේ දුර්භික්ෂ ඉවර වෙනකල් ලංකාවෙන් අයින් වෙන්න කිව්වා. ඔබ වහන්සේලා නැවක් හදාගෙන යන් දඹදිවට යන්න, නැවට හානියක් නොවෙන්න අපි වග බලා ගන්නවා. නැවේ ඉඳ මඳ වෙච්ච කෙනෙක් ලෑලි කැල්ලක් බදාගන්න ඒක ඇති කිව්වා. දඹදිවට යන්න අපි උදව් කරන්නම් කිව්වා. ඊට පස්සේ සංඝයා නැව් නැගලා දඹදිවට වැඩි මහා ත්‍රිපිටක දර තෙරුන් වහන්සේලා නැවතිලා තියෙනවා. තවත් ත්‍රිපිටක දර තෙරුන් වහන්සේලා දඹදිවට වැඩිලා තියෙනවා. මම මේ මතක තියාගන්න මේ ධර්මයේ මෙහෙ මේ විදිහට මෙතෙන්ට එනකොට ආපු මාවත. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මහසෑයට යනකොට වඳින්න මහසෑයේ ඉඳුරු ගස් හැදිලා කියනවා. ඉතින් අර සෑය වැඳලා කණ්ඩත් දානෙත් නැහැ. අර ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටකයේ කිය කියා මේ මහසෑය සුද්ධ කරලා තියෙනවා ආසනෙහිම. එතකොට එතන හිටපු දෙවි කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේලා කොළ කන කාල ජීවත් වෙන මිනිස්සු ඉන්න පැත්තකට ඉරිදීන් ගිහින් දැම්ම කියනවා. තව එක සාමනීර නමක් මේ දුර්භික්ෂ කාලෙම මේ මොකද කළේ, ඒ ස්වාමීන් වහන්සේ වෙහෙරට ගිහිල්ලා කල්පනා කළා අපි දැන් ආහාරත් නෑ, මැරිලා යනවා. මැරිලා යන එකේ සෑය බෝධියට වත් පිළිවෙත් කර කර ධර්මයේ කීව කීව ඉඳලා මම මැරෙනවා කියලා ධර්මයේ කීව කීව සෑය බෝධි සාමනීර නමක් වල් ගලවනවා. ඊට පස්සේ වල් ගලව ගලව ඉන්නකොට එක ස්වාමීන් වහන්සේ එක මිනිසෙක් ඇවිල්ලා මේ වල් ගලවන කෙනා කවුද කියලා බලනකොට තමන්ගේ මේ හාමුදුරනවා. ඊට පස්සේ මේ මිනිස්සු ළඟ තිබිලා පැණි ටිකක් දෙනවා පොඩි නමට. ගුරු හාමුදුරුවොත් ඉන්නවා. මොකද මේ ගුරු හාමුදුරුවෝයි පොඩි නමයි ඈත ඉඳලා ඇවිල්ලා පොඩි නම තල් ගහකට නැගලා තල් ගෙඩි ටිකක් කඩලා ගුරු හාමුදුරන්ට පොඩ පොඩ දිදි දවස් ගානක් ගුරු හාමුදුරන්ට පෝෂණය කළා. නැති තැන තමයි මෙහෙම සෑය බෝධියට ගිහිල්ලා අපි මෙහෙම ආපවත් වෙමු කියලා හිටියේ. ගුරු හාමුදුරුවෝ කුටි ඉන්නවා, පොඩි හාමුදුරුවෝ වල් ගලවනවා. ඊට පස්සේ අර වල් ගලවන එක දැකලා මිනිස්සුෙක් ඇවිල්ලා පැණි ටිකක් දෙනවා. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ කියනවා එහෙනම් හොඳයි කියලා සෙත් පතලා ගිහිල්ලා ගුරු හාමුදුරන්ගේ දොරට තට්ටු කරනවා. ගුරු හාමුදුරුවෝ කල්පනා කරනවා පොඩි හාමුදුරන්ට බඩගිනි වෙලා වෙන්න ඇති, අපි කොහෙන්ද ඉතින් මේවා කියලා නිහඬව ඉන්නවා උත්තරයක් දෙන්න වෙයි කියලා. එතකොට පොඩි හාමුදුරුවෝ නමක්ගේ ඊට පස්සේ ස්වාමීනි මම මේ උවමනාවකට ඊට පස්සේ ඇහුවා මේ වයසට ගිහිල්ලා අපි මේ හාමතේ ඉන්නකොට ඇවි පොඩි නම කරදර කරන්න කිව්වා. අනේ නැහැ ස්වාමීනි මේ පැණි ටිකක් ලැබුණා කිව්වා. අනේ එහෙනම් පොඩි නම ඕක අපිට එකපාරම දිරවණ එකක් නැහැ, වතුර ටිකක් දාලා අපි දෙන්නම් බොමු කිව්වා. ගිහිල්ලා බීලා අර මිනිස්සු ගිය පැත්තට වැඩි අයදාම වැඩලා උන්වහන්සේ කැලේ ඉන්නවා. ගහක් යට ඉන්නවා අර කොල කන මිනිස්සු ගිය යටතේ. ඊට පස්සේ පොඩි නමට කියනවා අර ගුරු හාමුදුරුවෝ පොඩි නම වැඩිය මේ පැතිවල ගැවසෙන්න එපා, මේ කණ්ඩ නැති කාලේ හානියක් වෙයි, ඔබ වහන්සේ වඩින්ද කියලා. ඊට පස්සේ උන්වහන්සේ පොඩි නම කියලා කරුණු කියලා 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 යැව්වා. ඇත්තටම කරුමි කියන්නේ බලන්න උන්වහන්සේ දිවිසින් දැක්කා වගේ පහවදායේ කුටියට හොරු පැනලා අර නායක හාමුදුරු ගුරු හාමුදුරුව අපවත් කෙරෙව්වා. ගුරු හාමුදුරු අනාගාමි කෙනෙක්, මස් කෑව මිනිස්සු රහතන් වහන්සේලාගේ මස් කාලා තියෙනවා, මාර්ගඵලලාභීන්ගේ ඇඟේ මස් කාලා තියෙනවා. කී දෙනෙන් නිරයන්ට තිද හවුල් වෙච්ච අය කාපු අය කරන්න දෙයක් නැහැ. සසර
ඉදිරියට ආය ආය සසර යන්න වුණොත් මොනව මොනව වලට අපිට ගොදුරු වෙන්න වේද කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ පස්සේ කාලේ මහා ධර්ම දෙර නමක් බවට පත් වෙනවා. ඉතින් ඔය වගේ ස්වාමීන් වහන්සේලා හිටියේ. ඉතින් ওই ස්වාමීන් වහන්සේලා ඔහොම ඉන්නකොට තව 60 නමක් ත්‍රිපිටකේ හොඳට මතක තියෙන 60 නමක් මොහොඳ අයිනට ගිහිල්ලා කොල කකා වැටකෙය ඉස්ම බිබී හිටියා. දැන් හිටගෙන ඉන්න බෑ. ඉඳගෙන ධර්මයේ කටපාඩම් කරනවා. හිටගෙන ධර්මයේ ඉඳගෙන ධර්මයේ කටපාඩම් කරනකොට ඉඳගෙන ඉන්නවත් බෑ. ඊට පස්සේ වැලි ගොඩ ගහලා ඒ වැලි ගොඩ උඩ ඔළුවේ තියාගෙන ධර්මයේ කියව කියව ඉන්නවා. අපේ අය එහෙම ධර්මයේ පාඩම් කරලා තියෙනවද? මේ බලන්නකෝ මේ දැන් මේ ධර්මයේ මේ දැන් ඔන්න මහමෙ උනාමින් ධර්මෙන් කතා වෙනවා ත්‍රිපිටක පොත් තියෙනවා මේකෙන් එක සූත්‍රයක් ඉගෙනගෙන දැන් ඉන්න කොල්ල කුරුට්ටන්ගේ කතා බලන්න බෑයි මේ ගිහි මිනිසු මේ වාහනේ යන ගමන්වත් එක බණක් ටිකක් ওই වාහනේ යද්දී අහගෙන වාද කරන්නේ ත්‍රිපිටකේම දන්නවා වගේ හිස් මිනිසු මේ විදිහට රහතන් වහන්සේලා ධර්මයෙන් කටපාඩම් කළේ කණ්ඩ බොණ්ඩ නැතුව රහතන් වහන්සේලා ඊට පස්සේ ඉන්දියාවට වැඩපු රහතන් වහන්සේලා ඒ සංඝ පිරිස ලංකාවට වැඩම කළා ඔය අවුරුදු 12 ගියාට පස්සේ ඊට පස්සේ සියලුම සංඝය එකතු වුණා කලලගම මණ්ඩලාරාමයට කලලගම මණ්ඩලාරාමය කියන්නේ කෑගල්ලේ වට්ටාරාමයට මාලිගදේව මහරහතන් වහන්සේ හිටපු තැන. එතනදී ලංකාවේ හිටපු සංඝයයි දඹදිවගේ සංඝයයි සූත්‍ර තමන් මතක තියාගත්ත ඒවා සජ්ජායනා කළා. එක අකුරක් වෙනස් වෙලා නැහැ. එක අකුරක් එක වචනයක් වෙනස් වෙලා නැහැ. ඊට පස්සේ තමයි සංඝයාට සිද්ධ වෙන්නේ ත්‍රිපිටකය ගන්ත ආරෝඪ කරන්න. ඉදිරියට මොනවද වේද දන්නේ කියලා. ඕක සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 500කට පස්සේ. එතෙක් සිංහ තෙල් තිබ්බේ රම් වාජනේ. දැන් සිංහල තෙලයි වාජනේ වෙන් වුණා. එතෙක් රහතන් වහන්සේලාගේ හදමණලේ ධර්මයේ තිබ්බේ. එතෙක් සංඝයාගේ හදමණලේ ධර්මයේ තිබ්බේ. දුස්සීල කෙනාට ධර්මයේ දරාගෙන ඉන්නවා නම් දෙවියොත් වෙන්දා ධර්මයේ හේතු කරගෙන ඒ කාලේ සමහර සංඝයාට සසරේ පිනකට කඩපාණන් ධර්මය. නමුත් දුස්සීලයි. රහතන් වහන්සේලා කිව්වා යහගින් ධර්මය ඉගෙන ගන්න වැඳගෙන පුදාගෙන කියලා. හේතු එක එකනගේ විනය ප්‍රශ්නයක් වුණේ නැහැ රහතන් වහන්සේලාට. ධර්මය යොණු වුණේ. ඒ නිසා නිදානේ ගුණත් අකුරු ටික තියෙනවා නම් කවදා හරි නිදානේ ගොඩ ගන්න පුළුවන්. ඉර මණ්ඩල තිබෙනවා නම් ඒ ඉරෙන් ආලෝකමත් වෙලා පිපෙන මල් බිහි වෙයි. ඒ නිසා ධර්මයේම ශ්‍රේෂ්ඨ කරගෙන වාසය කළා. ඒ විදිහටයි ලංකාවේ ධර්මයේ රැකගත්තේ. ඉතින් ඒ නිසා දැන් ඔය තියෙන මහා නින්දේශපාලේ කටපාඩම් කරලා තිබිලා තියෙන දුස්සීල හාඳුරු නමකට. ඉතින් ඒත් වැඳගෙන පුදාගෙන ධර්මී ඉගෙනගෙන තියෙනවා. ඒව මොනවත් දන්නේ නැතුව මේ හිතුන ගමන් සිවුරක් දාගෙන හිතන ගමන් ওই බණ ටිකක් ඉගෙනගෙන මෙහෙමයි 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 කිය 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 යනකොට ඒ බණ පදයක් වෙනස් වුණොත් ඒ ධර්මයෙන් අදාළ අර්ථය ඉස්මතු වෙන්නේ නැත්තම් ඒක බොහෝ කාලයක් ඒ කියන සත්වයාට දුක පිණිස අහිත පිණිස අයහපත පිණිස පවතිනවා. ඒකයි ඒ නිසා ධර්මයෙන් පිළිසරණක් හොයන්න වාද කරන්න එපා. මේක බොහෝම දුකසේ රැකගත ධර්මයක්. දුකසේ රැකගත ධර්මයක්. ඒ නිසා වෙන්වත්නි මේවා ගැන දැනුම් තේරුම් ඇතුව වාසය කරන්න. ඒ නිසා ධර්මය ඉගෙන ගන්න ගුරු ඇසුරින් ඉගෙන ගන්න. පින්වතුනි ධර්මය ගුරුවරුන්ට ගරු කරමින් ධර්මය ඉගෙන ගන්න විස්තර තියෙනවා මේ ලංකාවේ. එක පොඩි නමක් මේ එක පොඩි කෙනෙක් පොඩි එකෙක් සීයත් එක්ක ඔහෙ යනවා. රහතන් වහන්සේ නමක් දැක්කා මෙයාට අනාගතේ ලොකු යහපතක් කරන්න බලවත් කිව්වා මේ පැටියෝ මහාන වෙන්න කැමති නැද්ද
ඊට පස්සේ කිව්වා අනේ මං 100ත් එක ඔය යනවා මාව කවුද ඉතින් මාන කරගන්නේ මම මාන කරගන්නම් කිව්වා දැන් ඔන්න මාන කරගත්තා හරියට වත්පිළිවෙත් සරුයි ගුරු ස්වාමීන් වහන්සේට හරි ගෞරවය කිව්ව පොඩි නම මට දඹදිව යන්න ආසයි මං සංඝයත් එක්ක යන්න පොඩි නම ඉන්න මෙහෙට වෙලා අනේ මට ඔබ වහන්සේ නැතුව ඉන්න බෑ ඊළඟ දින මාත් ගියන් කියලා යනවා ඔන්න සංඝ පිරිසත් එක්ක දඹදිව යන්න දින් පාගමනින් යන්නේ දැන් ගිහිල්ලා නැව් නැඟල යන්න ඊට පස්සේ මඟදින් ගුරු හාන්දුරු අසනීප වුණ හොඳටම උන්වහන්සේ රහතන් වහන්සේනවා කිව්ව පොඩි නම මේ ගිලම්බව නම් ලීසින් නැති වෙන්නේ ඔබ ඔබ වහන්සේ යන්න මේ හාමුදුරුවොත් එක්ක කිව්ව අනේ මාට බණපදයක් කියලා දුන්න ගුරු ස්වාමීන් වහන්සේ වේදනාවෙන් ඉන්නවා බලන්න බෑ මන්ට කිව්වා අනිත් හාමුදුරන් ටික ඔබ වහන්සේලා වඩින්න දැන් ඔන්න පොඩි නමට පොඩි නම ගුරු හාමුදුරන්ට උපස්ථාන කරගෙන ඉන්නවා මේ ලංකාවේ ගුරු ස්වාමීන් වහන්සේ පිරිනමම් පෑවා පිරිනමම් පෑවට පස්සේ අර පොඩි නම වන්දනමාන කරලා දර ටිකක් හොයාගෙන ඇවිල්ලා දෙහි ආදාහනය කරනවා සග්දිවිඳු දැක්කා මොකද මේ ගුරුම් පුදන අයට උදව් කරන දෙවියා තමයි සග්දිවිඳු ගුත්තිල මූසිල ප්‍රශ්නේ ලෝකෙම එක පැත්තක් වෙද්දී උදව් කළේ කවුද සග්දිවිඳු සග්දිවිඳුගේ ආසනේ උණු වුණා ඊළඟ සග්දිවිඳු ඇවිල්ලා වෙස් මාරු කරගෙන ඇවිල්ලා ස්වාමීනි එන්න කියලා දඹදිවට ගෙන්නගෙන ගිහිල්ලා හොන්දට ත්‍රිපිටකය දාන්න ස්වාමීන් වහන්සේ නමක් ළඟ නතර කළා. ඔන්න දැන් ධර්මී ඉගෙනගෙන හොඳට ඉගෙනගෙන ගුරු ස්වාමීන් වහන්සේගේ පා වන්දනා කළා. දැන් ටිකක් මේ වැඩි හිටි උපසම්පදත් වෙලා. උන්වහන්සේ යොදුන් 100ක් මේ වැඩියා මේ දැන් මුහුද ළඟට යොදුන් 100ක් මුහුද ළඟදී ධර්මයේ සීකර කරගෙනුට එක වචනයක අර්ථයක් හිතුණා මේකට හරි උත්තරේ කොහෙද දන්නේ නැහැ කියලා. ගුරු ස්වාමීන් වහන්සේගෙන් අහන්න ආය යොදුන් 100ක් ආපසට ගියානේ. කොහොමද ධර්මයට ගරු කරපු හැටි? කොහොමද ධර්මයට ගරු කරපු හැටි? අද මේවා ලිබ්බොක්කෙත් පොත් කම්පියුටරේ තියලා තියෙන්නේත් ලැප්ටොප් එක තියලා තියෙන්නේත් බණ පොත උඩ සාක්වෙත් පොත් බෑක්වලත් පොත් මුල්ලං මුල්ලක් ගානේ ධර්මයට අගහුරව කරපු සාපි වැදුනා අපිට. ඊට පස්සේ මඟදින් උපාසක මහත්තෙක් මේ බණපදයක් ඇහුවා. දැන් බණපදය විස්තර කරලා දුන්නා. පැහැදිලා ලක්ෂයක් වටිනා සලුවක් පූජා කළා පිරිකරට. දැන් ඕකත් තරම් පිරි පූජා කරපෙකනේ. ගුරු ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ස්වාමීනි මේකේ අර්ථය මොකද්ද කියලා ඇහුවා. පොඩි නම මොකද්ද හිතුවේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම මෙහෙම තමයි හිතුවේ කියලා. පොඩි නම හිතපු එක හරි කිව්වා. ස්වාමීනි මට මේ බණ කියලා ලැබුණ පිරිකර කියලා දුන්නා. ලක්ෂයක් වටිනා සලුව. පොඩි නම පිහි අරන් එන්න කිව්වා. පිහි අරන් ඇවිල්ලා කපලා 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 බිමට දාලා පෑගුවා. ඇයි ධර්මයේ දුන්නේ ශාසනයට රහතන් වහන්සේලා. අද අපි බණ කියන්නම් එකවුන්ට් එකට සල්ලි දාපල්ලා. අපි බණ කියන්නම් සල්ලි සංඝයාට පූජා කරන එක අකප නෑ. මෙතෙන්ට සල්ලි දාපල්ලා. අහු රහතන් වහන්සේලාගේ යුගය ඈතට ගියා. කොහොමද ධර්ම ගෞරවේ? ඊට පස්සේ නැව් නැංගල උන්වහන්සේ වැඩියා. වැඩලා දඹකොළ පටුනි උන්වහන්සේ දඹකොළ පටුනින් වැඩම කළේ. උන්වහන්සේ වැඩලා මළු ඇමඳුවා. පන්සලේ ඉන්නවා ත්‍රිපිටක ධාරී මහා තෙර නමක් ධම්මදින්න මහරහතන් වහන්සේගේ බෑනා. මහිතේ මහා නාග කියලා වෙන්න ඕන. උන්වහන්සේ දැක්ක අර ස්වාමීන් වහන්සේ අමදලා තියෙන විදිහින් මේනම් හිත සංසිඳුන කෙනෙක් කියලා අර අමදපු ස්වාමීන් වහන්සේත් එක්ක දෙන්න ධර්මයෙන් කතා කරනවා. ඒ ධම්මදින ස්වාමීන් වහන්සේගේ බෑනා වූ රහතන් වහන්සේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ නාගසේන මහරහතන් වහන්සේ වගේ පටිභානයක් තිබ්බ කියනවා ඒ රහතන් වහන්සේට. ඒත් ලංකාවේ පහළ වුණ රහතන් වහන්සේලා
තමන්ගේ විස්තර කියන්න ගී නෑ. නාගසේන මහරහතන් වහන්සේ ප්‍රතිපානේ විදහ දැම්මේ ප්‍රතිපානේ දක්වන්න සිද්ධ වුණා රජ කෙනෙක් සංඝයා පෙළුව නිසා. ඒකයි. ඒ නිසා පින්වත්නි තේරෙනවනේ අපිට මේ ගොඩාවක් මේ අපිට වැරදිච්චේවා මිසක්ක මේ හරි ගිය පොටක් පේන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ගුරුම් පුදාගෙන ධර්මයේ අහලා මේ ලංකාවේ මේ ධර්මයෙන් පිහිටක් ගත්තේ. ඊට පස්සේ ඒ අර නාගසේන මහරහතන් වහන්සේ වගේම වැටහිම තිබ්බ ස්වාමීන් වහන්සේගේ නම තිස්ස දත්ත ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ අරහත්වයට පත් වෙලත් ධම්මදින්න මහරහතන් වහන්සේ බණ කියන හැම තැනකම ළඟ ඉඳගෙන ඉඳලා තිනවා අවුරුදු 3ක්. එහෙමයි කියනවා මේ ධර්මයේ උන්වහන්සේ ඉදිරි පරම්පරාවට ගිනාවේ. ඊට පස්සේ පින්වත්නි මේ ගුරුම් පුදනවා කියන එක මේ රහතුන්ගේ යුගයේ ගුරු ස්වාමීන් වහන්සේ යමක් කිව්වොත් ඒක ඒ විදිහටම කරනවා. ඉස්සර එකබාරම ධර්මයේ තිගන්නේ නැහැ. දවසක් ගෝලිය තුන්නමක් ආවා චුල්ල පිණ්ඩපාතික තිස්ස ස්වාමීන් වහන්සේ ළඟට ධර්ම ඉගෙන ගන්න. කිව්වා ඔබ වහන්සේලාට ධර්ම ඉගෙන ගන්න තියෙන ඔච්චර උවමනා මොකද්ද? අනේ ස්වාමීනි අපිට සසර දුකෙන් නිදහස් වෙන්න ඕන. මොනවා දෙවිනුවෙන් කරන්න පුළුවන් කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේ අපිට ධර්මයේ උගන්වනවා නම් ඒ වෙනුවෙන් යාර 500ක් මේ යාර 500ක් උස ප්‍රපාතකෙන් පණින්න කිව්වොත් පණින්නම් කිව්වා. තව එක්කෙනෙක් කිව්වොත් ධර්මයේ උගන්වපු එකේ ණය වෙනුවෙන් ඇඟ උලා ගනින් කිව්වොත් ගලක ගෙවෙනකල් ස්වාමීනි මං උලා ගන්නම් කිව්වා. තව එක් ස්වාමීන් වහන්සේ නමක් වස් ස්වාමීනි ධර්මයේ උගන්වපු එක වෙනුවෙන් හුස්ම හිර කරගෙන මැරියනින් කිව්වොත් මං ගුරුවරයා වෙනුවෙන් එක කරන්නම් කිව්වා. ගුරුවරයා ඒ තුන් දෙනාට ධර්මයේ දුන්න රහතන් වහන්සේලා. අද එහෙම නෙවෙයි. අද අපිට ධර්මයේ ටිකක් ඉගෙන ගත්ත ගුරුවරයෙක්ගෙන් පෙන්නා. කොහේ හරි පෙන්ලා කරක් ගහගෙන යනවා. කොළඟේ පාවෙවි යනකොට ඒ පාවෙන දේවල් එක එක අඩහ ගන්නවා. මිනිස්සුන්ට ගුරුන් ඕනේ. ඉස්සර රහතන් වහන්සේලාගේ යුගයේ සංඝය දැක්ක මහන්නේ ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ මේ බලන්න රහතන් වහන්සේලාගේ යුගයේ උපතිස්ස ස්වාමීන් වහන්සේගේ ගෝල නමක් තමයි මහ සුම්ම ස්වාමීන් වහන්සේ, මහ පදුම ස්වාමීන් වහන්සේ. හොඳට ත්‍රිපිටක ඉගෙන ගත්ත විශේෂයෙන් විනේදරයෝ මේ ස්වාමීන් වහන්සේලා. ඒකෙන් මහා පදුම ස්වාමීන් වහන්සේ විනය ගුරුවරයාගෙන් ඉගෙනගෙන තියෙනවා 18 වතාවක්. මහා සුම්ම ස්වාමීන් වහන්සේ ගුරුවරයාගෙන් ඉගෙනගෙන තියෙනවා 9 වතාවක්. 9 වතාවක් ඉගෙනගෙන උන්වහන්සේ චාරිකාවේ වඩින්න ලැහත් වෙනකොට අර පදුම ස්වාමීන් වහන්සේ දොස් කිව්වා. අහෝ මේ විදිහට දොස් කියලා තියෙන්නේ නින්දාවක්. යමෙක් ජීවමානව සිටින ගුරුවරයා හැරදමා ඇන්ත අන්තැනක වාසය කිරීමක් ගැන සිතාද මේ විනේදර තෙරුන් හිතුවක්කාරයෙකි. ගුරුන් දිවමංව සිටියේදී විනය පිටකයත් අර්ථකතාවත් නොයෙක් වර අසා අසා බලා ගනිමින් සිටුනු මිස අත් නොහැරිය යුතුය. නිරන්තරින් ගුරුවරයාගෙන් කරුණු ඇසිය යුතුය කියලා 18 වතාවක් විනය කටපාඩම් කරගත්ත කෙනා කියන්නේ. අද කාලේ ඔය ලොකුවට ගියාගෙන යන අයගේ ගුරුවරයා කවුද කියලා බලන්න. ගුරුවරු නෑ. ඊට පස්සේ ඒ ගුරුවරයා කියන දේ දැන් ඔන්න හොඳට ත්‍රිපිටකය ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලා ටිකක් ආවා. ඊට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා මම උගන්වන්නම්. හැබැයි මං වෙනුවෙන් එකක් කරන්න කිව්වා. ස්වාමීනි මොකද්ද? හැමදාම කේසා ලෝමා නඛා දන්තා තචු කියන මේ අසුභ කර්මස්ථානයේ කටින් කිය කිය යන්න කිව්වා. ධර්මයේ උගන්වන වෙලාව හැර අනිත් වෙලාවට අසුබ ටික කටින් කිය කිය යන්න කිව්වා. සජ්ජායනා කර කර යන්න කිව්වා. දැන් ධර්මයේ ඉගෙන ගන්න ඇවිල්ලා මේවා කිය කිය යන්න ඕනේ අපිට ඔය පාඩන්නේ. ඔහොමනේ අද කාලේ
අර ස්වාමීන් වහන්සේලා ගුරුවරයාට ගෞරවයෙන් ඒක කිය කියා ගියා කියනවා. හතරවෙනි මාසේ උන්වහන්සේලා සෝතාපන්න වුණා කියනවා. අර සජ්ජහායනා කර කර ඉඳලා හිත පිහිටලා. කොහොමද? උන්වහන්සේලාගේ සක්කාය දිට්ඨි ප්‍රහාණය කළේ ගුරු ගෞරවයෙන්. ඊට පස්සේ ඒ ගුරු ඇසුරේ ඉන්න තව විස්තර දෙනවා. තව දෙනවා එක ස්වාමීන් වහන්සේ නම අවුරුදු 7න් අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වෙලා බලනවා අවුරුදු 7න් කවුරු හරි මේ ලෝකේ කරපු නැති ප්‍රාතිහාර්යයක් තියනවාද කියලා රහත් වෙලා. ඒතර කරපු නැති ප්‍රාතිහාර්යයක් තමයි චක්‍රයාගේ කුළු ගෙවල් 1000කින් යුතු සියක් යොදුන් ඔස වෛජයන්ත ප්‍රාසාදේ කවුරුවත් හොලවලා නැහැ. උන්නාන්සේ අවුරුදු 7 සාමණේරයන් වහන්සේ කුටියෙන් අතුරු දහන් වෙලා සද්දවිඳුගේ විමන ළඟ පහළ වුණා. පහළ වෙලා අර මේ ප්‍රසාදෙට පයින් ගහනවා. ශ්‍රීපාවලින් ගෙවුවා. හෙළවෙන්නේවත් නැහැ. අර දිව්‍යාංගනාව වට වෙලා hina වෙනවා. පොඩි නමක් මොකද්ද මේ කරන්නේ කියලා. උන්නාන්සේ සිහි කළා, ඇයි මට මෙහෙම වුනේ කියලා. ගුරුවරයගෙන් ඇහුවේ නැහැ. නාන්සේ බැලුවා ගුරුවරයා කොහෙද ඉන්නේ කියලා. නාන්සේගේ ගුරුවරයා ඍද්ධිමන්ත රහතන් වහන්සේ නම. ජනී ජනයාගෙන් වෙන් වෙලා මොහොඳ මැද පෙනවලින් ගුහාවක් හදාගෙන භවනා කරන ඇතුලේ. ඊට පස්සේ උන්නාන්සේ ළඟට ගියා. පොඩි නම මොකද ගහුවා එකපාරම එහෙම දෙයක් කරන්න හිගේ. පොඩි නම හිතන්නේ කොහොම වතුර උඩ තියෙන දෙයක් හොල්ලන්න ලේසියිනේ නේද කිව්වා. එහෙමයි ස්වාමීනි කියලා සිරිපාවෙන් දැච්චරයි ගුරුව ඕදෙන. උන්නාන්සේ ආපහු වෛජයන්ත ප්‍රාසාදේ පහළ වුණා. දෙවරු hina වුණා දිව්‍යංගනාව. අර පොඩි නම ආයෙනවා කියලා. සක් දෙවිඳු කිව්වා hina වෙන්න එපා. ඔය ස්වාමීන් වහන්සේ දැන් තනියෙන් එන්නේ නැහැ. ගුරුවරයෙක් එක්ක එන්නේ. අර රහතන් වහන්සේ වෛජයන්ත ප්‍රාසාදේ වටේම භූමිය වතුර විදියට හිතෙන් අදිෂ්ඨාන කළා. වතුර උඩ තියෙනක හොල්ලන්න ලේසි පයින් ගැහුවා හෙල්ලෙන්න ගත්තා. ඒකෙන් කියන්න උත්සාහ කළේ රහතන් වහන්සේලා ගුරු ඇසුරෙන් සැනසෙනවා. ඊට පස්සේ පින්වත්නි මේ විදිහට තව දිනව දැන් සිතුල්පව්වේ ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ නමක් සාමණේර නමක් සිවුරු අරින්නමයි හිතෙන්නේ. ඊට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේ හරි ගෞරවයි ආදරේ. ඒ නිසා ගුරු ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි මට සිවුරු අරින්න හිතෙනවා. මේ පින්වත්නි සත්පුරුෂ ලෝකේ සිවුරු වරින්ට හිතුනම මේ සිවුර ගෙනියලා මේ ගහක දාලා පණින්නේ නැහැ. ඒක ඒ කෙනාගේ නීච බවමයි ඒ. මොකද ඔය මහාන පින්කම බලන්නකෝ. අම්මගේ තාත්තගේ අතින් සිවුරු ගෙනියලා සාදුකාර දිදි මේ අඬ අඬ කඳුළු සලසලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සිවුරු දෙන්නේ මේ ශිෂ්‍ය නමට. මේ බුද්ධ ශාසනයේ විස්තර තියෙනවා. එක හාමුදුරුවෝ නම සිවුරු ඇරලා තියෙනවා කොහොම ටික හරි ගස්සලා දීලා අනේ මේ ශාසනය මම මොනවද ගෙනියන්නේ කියලා නිර්වත්ව ගඟට පැනලා තියෙනවා සිවුරු අරන් යන්න. සිවුරු අරින්නත් ඕන නමුත් සිවුරු අරින අදහසින් වෙහෙරෙන් එළියට යන්නත් බෑ. සිවුරු තියලා නිර්වත්ව ගඟට පැනලා. ඉතින් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ සිට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මට මෙහෙම සිවුරු අරින්න හිතෙනවා කිව්වා පොඩි නම ඉතින් මොනව කරන්නද ඉතින් ඔහොම තමයි අද කාලේ අමාරුයි හිත හදාගෙන ඉන්න කියලා. අනේ බෑ ස්වාමීන් වහන්සේ හිතට මෙනවා කිව්වා. එහෙනම් කිව්වා දැන් මමත් වයස නිසා කුටියක් හදලා දීලා යන්න. ඔන්න දැන් ගුරු ස්වාමීන් වහන්සේට ආදරෙට කුටියක් හදනවා. දැන් කුටිය හදලා මහන්සි ඊට පස්සේ කිව්වා හැබැයි කුටිය හදද්දී මේ විදිහට ධර්මයේ සිහි කර කර ඉන්න කියලා කිව්වා. ඉතින් අර හදන ගමන් ඔය මේ ධර්මයේ සජ්ජහායනා කර කර හදනවා. හදලා දැන් කුටිය හදලා ඉවරයි. ස්වාමීනි හදලා ඉවරයි කිව්වා. එහෙනම් පොඩි නම මං වෙනුවෙන් ඔයා මහන්සිච්ච එකනේ ඔය කුටි දවසක් ඉන්න කිව්වා. මම හිතන විදිහට රහතන් වහන්සේ දිවසින් දකින්නවා මේක. උන්වහන්සේ කුටි වැඩ ඉන්නවා. අර කරපු පින් ඔක්කොම සිහි කරනවා. කුටි හදන්න මහන්සිච්ච ඒවා. හිත හරියට ප්‍රීතියටපත් වෙනවා. අලුත් නැවුම් කුටියේ හිත සමාධිමත් වෙනවා. රහතන් වහන්සේ නම නන්සේගේ අරහත්වයට තල්ලු දුන්නේ ගුරු ඇසුර. ඒකයි ඒ නිසා වෙනවා මේ විදිහට ගොඩාක් කතා මේ ලංකාවේ තියෙනවා. ඒ නිසා පින්වත්නි
මේ ලංකාවේ රහතන් වහන්සේලාගේ කෙලෙහි ගුණ දන්නා බව පුදුමයි. උන්වහන්සේලාගේ ඉවසීම හරි පුදුමයි. දවසක් එක රහතන් වහන්සේ නමක් මේක ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ සීකර කර ඉන්නවා. ඉතින් වේදනාව වෙනවා. බඩේ කැක්කුම. ඉතින් කියනවා අනේ ස්වාමීනි මේ ඉවසන්නකෝ අප්පා කෑ ගහන්න නැතුන් කියනවා. තව හඳුරනවා. නිහඬ වුණා. උසුම හිර කරගෙන එහෙම නිහඬ වුණා. වේදනාව සීකරලා සීකලා එහෙම අරහත් වෙටපත් වුණා. බඩ මේ පැලිලා බඩවැල් ටික එළියට ආවා. ඒ තරම් වේදනාවක්. ඇහුවා පොඩි නම මේ ඉවසු ඇතිද ඇහුවා. බලාගෙන හිටපු අය අඬාගෙන වැටුනේ. මොකද මේ කියන්න පුළුවන් ඉවසන්න ඉවසන්න කියලා. ඉවසීම දන්නේ ඒ කෙනා. ඒක ස්වාමීන් වහන්සේනමක් මෙහෙම සක්මන් කරන්න ඕන රෑ කියලා කුටි ඉඳලා ඔය කැල්ලේට යනකොට කටුවක් ඇනුණා. අඟල් 3-4ක් ඇනුණා. දැන් උඩින් මතුණා කටුව. උන්වහන්සේ කල්පනා කළා මොන කටුවද දැන් මං ගලවන්නේ. එළි වෙනකල් සක්මන් කර අර කටුව ගලවන්න නැතුව. උදේ ලේ බහැලා තියෙනකොට අනිත් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියන ස්වාමීනි මොකද මේ කටුවක් ඇනුණා. ඉතින් මොකද ගැලවිවේ නැද්දේ? අනේ ආයමතුන් සසර කටුව භයානකයිනි කිව්වා. ඉතින් ඒ ස්වාමීනි කෙලස් කටුව ගැලෙව්වද ඇහුවා. ඉතින් ඔය ටිකක් ගලවා ගත්තා කිව්වා. උන්වහන්සේ අනාගාමී වෙලා. එහෙමයි වීරිය. එහෙමයි ඉවසුවේ. ඉවසීමෙන් බැබළුණ ලක්වැසි මහරහතන් වහන්සේලාට නමස්කාර වේවා. සාදු සාදු. ඊළඟට තිබුණා ලංකාවේ රහතන් වහන්සේලාගේ බබළන ගුණ මතක ශක්තිය. එක රහතන් වහන්සේ නමක්ට මතක තිබිලා තියෙනවා ඉපදිලා දවස් 5 ඉඳලා මතකයි. ඉපදිලා දවස් 5න් ඒ කියන්නේ ළඟ තිබ්බ කිරිබතක් කන්න කපුටි එනකොට හ්ම් හ්ම් කියලා සද්දයක් අර බබාගේ කටින් පිට වෙලා එදා ඉඳලා මතකයි කියනවා. තව එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ආයෙත්ඳුනි මට ඉපදිලා දවස් 9 ඉඳලා මතකයි කියනවා. ඒ කියන්නේ අම්මා ඉඹින්ද පාත් වෙනකොට ඔළුවේ තිබ්බ අම්මගේ ඔළුවට ගහලා තිබ්බ මල් ටික මූණට වැටිලා මූණ රීදිලා එදා ඉඳලා මතකයි. අද රහතුන්ට තමන්ගේ ගුරුවරයා මතක නැහැ. එහෙම ඉන්නනේ දර එක හාන්දර නමක්ගෙන් ගුරුවරයා ආවම මතක නැල්ලෝ. අනේ මෙහෙමත් ලෝකයක්. ඊට පස්සේ තව ත්‍රිපිටක චූලනාංග මහරහතන් වහන්සේ වැඩි හිටියා. උන්වහන්සේට පුළුවන් කියනවා අනුරාධපුර නගරේම මිනිස්සුන්ගේ විස්තර අහලා ඒ අය ඔක්කොම නගරෙන් එක එක්කෙනා එළියට පිට කරන්න පුළුවන් කියනවා සියලු විස්තර කිය කියා. උන්වහන්සේ මුළු ත්‍රිපිටකයම මාස 5න් කටපාඩම් කරගන්නවා. මේ රහතන් වහන්සේලා බබළුණා. ඇයි ධර්මයෙන් කියව කිව ඉනකොට මේ රාග හිත හිත හිතා ඉන්න වෙලාවක් නැහැ නේ. දේශ හිත හිත හිතා ඉන්න වෙලාවක් නැහැ නේ. ධර්මයත් එක්කම නින්නේ. මොකද ඒව හිත හිතා ඉනකොට අසජ්ජාය මලාමන්තා. සජ්ජහේන නොකරනකොට නිතර පිරිවහන් නැතිකොට ධර්මය අමතක වෙනවා. ඒ නිසා උන්වහන්සේලා කැමති නැහැ අමතක වෙනවට. ඉතින් ඒ වාගේ මතක ශක්තියෙන් බබළුණ ලක්වැසි මහරහතන් වහන්සේලාට নমস্কার වේවා. සාදු සාම්. ඒ වගේම පින්වත්නි පුදුම සංවරයක් තිබ්බා මේ ලංකාවේ තිබ්බ රහතන් වහන්සේලාට. පින්වත්නි ওই ලංකාරාමී මතකද? අනුරාධපුරයේ තියෙන ලංකාරාමී හදන්නේ සෝමාදේවිනේ. සෝමාදේවි නමින්නේ. ඒ සෝමාදේවි නමින් හදන්නේ සෝමාදේවි අර වලගම්බ රජුරෝ පැනලා යද්දී කරත්තේ බර වැඩි කියලා බහිනවනේ. බැහැල කැලේ මැදින් යනකොට දකිනවා පොඩි හාමුදුරනමක් සාමනීර නමක් කැසිකිලි කරන්න ගිහිල්ලා වටපිට බල්ලා හොරට කැසිකිලි කරනවා කවුරුත් දකී කියලා මා හද්දා කැලේ. අර සෝමාදේවිට හිතුණා මේ කවුරුවත් නැති කැලේ මේ පොඩි නම කොච්චර සංවරයිද කියලා පැහැදුණා. ආන් ඒක මුල් කරගෙන තමයි ඒ සෝමාදේවි ලංකා රාමේ හදන්නට රහිතුමාට ඒ කරුණ කියලා තමයි හදන්නේ සංවර බවට.
තොට පුංචි කාලෙඉඳලම ඔහොම සංවරක බවත්තියනවා කියන්නේ කවරු කතාද. අදගල මිනිසුට වටපිට බැලව කවරුවත් නැත්තන් ඔහි රංගුවක හිටර. සංවර බව තව ලංකාවේ රහතන් වහන්සේ නමක් ඉඳල තියෙනවා. උන්වහන්සේ රාත්‍රී 12ට කැසිකිලි කරන්න යනවා හද්දා කැලේ මේ වැසිකිලි කරන්න. ඒත් වටපිට බලලා බලලා කවුරුවත් ඉන්නවද කියලා අහෝ කියලා බොහෝම ලැජ්ජා බයෙන් මේ කැසිකිලි කළේ, මේ වැසිකිලි කළේ. එතකොට ඒ ළඟ හිටපු රුක් දෙවියෙක් සාදුකාර දෙනවා, මේ ශ්‍රමණයන් වහන්සේලාගේ ලැජ්ජා බය බොහොමද. තව එක තැනක තියෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් පින්නපාතේ වඩිටනකොට කාන්තාවක් දැකලා රාගය ඇති වෙනවා. ඉක්මනින් ධර්මයේ සිහි කළා හිත යටපත් කරගන්නවා. ඊට පස්සේ ඔන්න ඇවිල්ලා ධර්මයේ සිහි කරගෙන ඉන්නවා. ඊට පස්සේ රෑ හීනෙන් පේනවා. සාමාන්‍ය ජීවිතේ සාමාන්‍යයෙන් හිතෙන් යටපත් කරන කෙලෙස් නින්දේදී හිස්මතු වෙනවා. හිත වැඩ කරනවා එකේ. හීනෙන් දැක්ක දෙයට සංවේගයටපත් වුණා. පහවද උදේ ගුරු ස්වාමීන් වහන්සේට වැඳලා කියනවා, ස්වාමීනි මට ලෙඩක් හැදුනා. එතකොට ඒ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ඉගෙනගෙන තියෙනවා. නමුත් භාවනාව හා තමන් ඒ කියන්නේ පෞද්ගලිකව තව ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරලා ගරුට්ටානීය සබ්‍රමචාරින් වහන්සේලා කියලා ඉන්නවනේ. ඊපස්සේ කො ස්වාමීනි මට ලෙඩක් හැදුනා, මම මගේ ගුරු ස්වාමීන් වහන්සේ හොයාගෙන යනවා. මම අද හවස මං වෙනුවෙන් උගන්වන්න එපා. දැන් මේ ත්‍රිපිටකේ උගන්වනවා කටපාඩම් ඉන්නේ. රාත්‍රියේත් මං වෙනුවෙන් උගන්වන්න එපා. මං රැයාවේ නැත්තම් හෙට උදේ ඉඳලා උගන්වන්න කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ ගියා යදුන් ගාන ගුරු ස්වාමීන් වහන්සේ යන. ගුරු ස්වාමීන් වහන්සේ මේ කුටි අමදමද ඉන්නේ. දැන් පිටිපස්සෙන් එනවා ගෝලනම. දැන් මෝන බලන්න නැතුව රහතන් වහන්සේලා මෝන බලන්න නැතුව කියනවා පොඩි නම පාත්‍ර සිවුරු තියන්න ඉතින් කියනවා. තව මෝන පිටිපස්ස හැරුන්නේ නැහැ. ඊට පස්සේ කෝ ස්වාමීනි මගේ ලෙඩේ හොඳ වෙනවා නම් පාත්‍ර සිවුරු තියන්නම්. ලෙඩේ හොඳ වෙන්නේ නැත්නම් මට පාත්‍ර සිවුරු තියන්න බෑ කියෝ. පොඩි නම මට ඔබගේ ලෙඩේ සුව කරන්න පුළුවන් කිව්වා. බය නැතුව පාත්‍රය තියන්න කිව්වා. ඊට පස්සේ පාත්‍ර සිවුරු තිබ්බා. උන්වහන්සේට දහම් උපදෙස් දුන්නා. උන්වහන්සේ දා ඒ ධර්මයේ සිහි කර කර උපන් සංවේගයෙන් ධර්මයේ පුරුදු කරනවා. අනාගාමි වෙනවා. පහවදා උදේ ඉරිදීෙන් වඩින්නේ උගන්වන තැනට ඉගෙන ගන්න. මේ අනාගාමි වෙලා ධර්මයේ ඉගෙන ගන්නවා. අද කාලේ මේ පොඩි සමාධියක් ඇති වුණොත් එහෙම පයින්වන්නේ තනියෙන් එන්න ඕන කියලා. මේවා මහා අභාග්‍යය. ධර්මයේ නොදන්නාකම, රහතුන්ගේ ජීවිත ගැන නොදන්නාකම. හේතුව බුද්ධ කාලේ පින් පුරවාගෙන පුරවාගෙන ඕන කැලේක ඉන්න පුළුවන් ගිහිල්ලා. සසරේ පින් මෝරලා මෝරලා ආපුවා ඉන්නේ. දැන් එහෙම නෙවෙයි. බුදුවරුන්ගේ යුගයේ අත්හැරිලා, රහතන් වහන්සේලාගේ යුගයේ අත්හැරිලා පුංචි පිනකින් ඉන්නේ. කලබල වුණාට පස්සේ තියෙන එකත් ඉවරයි. කලබල වුණාට පස්සේ තියෙන එකත් ඉවරයි. ඒකයි මේ ලංකාවේ හොඳටම පැහැදිලිවම තියෙන විස්තර තමයි. හරියට පිරිස එකට ඉඳලා තියෙන්නේ. දැන් අනුරාධපුරේ බලන්නකෝ, පදානගර මහා විහාර සංකීර්ණනේ එකට ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ඒ නිසා බලන්න සංවේගය, ඒ රහතන් වහන්සේලාගේ ඉන්ද්‍රයන් සංවර බව. හීනෙන් දැක්ක එකටත් සංවේගයටපත් වුණානේ. අහෝ අද කාලේ නම් හිතන්නවත් බෑ ඒ වගේ සංවරකම්. හිතන්නවත් බෑ. පින්වත්නි, අම්මා අසනීප වෙලා දුවයි පුතයි දෙන්නම මහන වෙලා ඉන්නේ. අම්මගේ ලොකු ඉස ගෙඩියක් ඇවිල්ලා මේ කකුලේ, මෙහෙම ලොකු විසගෙඩිය කිසි බේතකට ඇරෙන්නේ නැහැ.
භික්‍ෂුණියට කිව්ව දුව, දුවට අම්ම කිව්ව දුවේ මේ මෙහිණින් වහන්ස අපේ හාමුදුරන්ගෙන් බෙහෙතක් අහගෙන එන්න. ඊටවසේ ස්වාමීන් වහන්සේ ළඟට ගියා. අර භික්ෂුණිය ගිහිල්ලා අහනවා, ස්වාමීනි අම්මා හොඳටම අසනීපයි, බෙහෙතක් අහගෙන එන්න කිව්වා. ඊටවසේ කිව්වා, අනේ නැගණිය මම කොහොමද බෙහෙත් දන්නේ කිව්වා. හැබැයි එක බෙහෙතක් දන්නවා, ඒක මං කියන්නම් කිව්වා. මොකද්ද ස්වාමීනි? ඔය අම්මා ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම කියන්න කිව්වා. ඒ තමයි සත්‍යක්‍රියාව. මම මහාන වෙච්ච දවසේ ඉඳලා අද දක්වා ඇහෙන් රූපයක් බලලා රාගසිතක් උපද්දවලා නැහැ. ඇහෙන් රූපයක් බලලා ද්වේෂසිතක් උපද්දවලා නැහැ. සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මාගේ මෑණියෝ සූපත් වේවා කියලා. අර භික්ෂුණිය ගිහිල්ලා කිව්ව සැනින් එහෙම සැරව එහෙම වෙලා හැම තිබ්බ විදියටම හැදුනා. ආශ්චර්යයි. ආශ්චර්යයි. ඉන්ද්‍රිය සංවරය කියන එක. එහෙම කෙලෙස් ඇති කරගන්න නැතු හිටියේ. ඒකනේ අර කිව්වේ තෙල් කලයක් ඔළුවේ තියාගෙන තෙල් පුරවපු සිහියෙන් යනවා කියනවා. සිහියෙන් යනවා කියනවා තෙල් බින්දුවක් හලන්නේ නැතුව. ඒ වාගේ සිත වඩපු අයයි රහතන් වහන්සේලා. ඒ වාගේ හිත වඩපු අය රහතන් වහන්සේලා. ඊටවසේ එක රහතන් වහන්සේ නමක් වැඩ ඉන්න උන්වහන්සේ රහත් වෙලා නැහැ. මිනිස්සු වෙනවා මේ ස්වාමීනි අපේ ස්වාමීන් වහන්සේ ලෙඩ වෙලා දැන් පිරිනුවම් පායි කියලා. ගෝල නමෝ ගිහිල්ලා කිනෝ ගුරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පිරිනුවම් පායි කියලා. අනේ ආශ්‍රතුනි මම මඟපල් ලැබලා නැහැ කිව්වා. අනේ ස්වාමීනි මිනිස්සු රහත් වෙලා කියලා ඇවිල්ලා කිව්වා. එහෙනම් මට මොහොතක් දෙන්න කියලා උන්වහන්සේ එහෙම භවනාවෙන් වැඩ ඉන්නවා, ධර්මයේ විමසනවා, අරහත් ත්වයටපත් වෙනවා. ඊට පස්සේ කියනවා මේ ප්‍රිය ආශ්‍රමතුනි මිනිස්සු මගේ දේහයට වැන්දට දැන් පව පිරෙන්නේ කියලා පිං සිද්ධ වෙනවා කියලා. ස්වාමීනි කොහොමද කියලා ඔබ වහන්සේ මෙච්චර ඉක්මනට හිත වැඩුවේ? අනේ ආශ්‍රමතුනි මේක පුදුම දෙයක් නෙවෙයි කිව්වා. මට වස් 60යි කිව්වා. වස් 60ට එකම එක දෙයක්වත් මම මහාන වෙච්ච දවසේ ඉඳලා කරපු කිසිම දෙයක් අමතක නැහැ කිව්වා මට. හැම දෙයක් මං සිහි මතකෙන් කළේ කිව්වා. ඒකයි කිව්වා පුදුම දේ. කොහොම සිහිය ඇති බවක්ද, කොහොම සංවර බවක්ද මේ ලංකාවේ රහතන් වහන්සේලාගේ විස්තර. එහෙම නේද මේවා තියෙන්නේ? මේවා නිකන් අර කනට වයර් ගහගෙන, මයික් දාගෙන, ලැප්ටොප් තියාගෙන, සෙල්ලම් දාගෙන මේ නටන මේ මොකද්ද මේ මට කියන නමක් දන්නේ නැහැ මම. අහෝ රහතන් වහන්සේලාට නින්දා නොකළ යුතුයි. අරහත් කියන වචනේ පූජනීයයි. අරහත් කියන වචනේ පූජනීයයි. ඒ වචනේ නින්දා නොකළ යුතුයි. ඉතින් ඒ නිසා පින්වත්නි උන්වහන්සේලා හිත වඩපු විදිහ, මේ ධර්මයට ගරු කරපු විදිහ හරි පුදුමයි. මතකද මේ පින්වතුන්ට අර මොකද ධම්මා කියලා උපාසිකාවක් අවුරුදු ගානක් වැඩ කරලා ඒ ධම්මා උපාසිකාවට ඒ වැඩ කරපු තැනින් හම්බුනේ රෙදි ටිකක්. විශාල ලොකු රෙදි ආර තුන හතරක් කියන්නකෝ සලුවක් හම්බ වුණේ. ඉතින් ධම්මා කල්පනා කළා, මම මේ සසරේ ගොඩාක් දුක් විඳ විඳාවේ පිං කරගත්තේ නැති නිසා මේක තමයි මගේ සකල වස්තුව කියලා. ඔය අරියකොට්ටිත ආරාමය කියලා කියන්නේ කුම්භීලගිරි විහාරය, රජගල. ඒ විහාරයේ සංඝයා වහන්සේලාට ගිහිල්ලා පූජා කරනවා විස්තරික් කියලා මට පින් පුරවන්නට කියලා. ඊට පස්සේ සංඝයා වහන්සේලා සංඝයා රැස් කරලා කතා කරලා කිව, ස්වාමීනි මේ ප්‍රියාශ්මතුනි මෙන්න මෙහෙම ස්ත්‍රියකගේ මේ තියෙන ශ්‍රද්ධාව, කැමති කෙනෙක් සිවුරක් කරලා පරවන්න කියලා. එක ස්වාමීන් වහන්සේ නමක් ඒ සිවුර හදලා පඬු ගහලා පෙරෙව්වා.
සංසාරයේ දුක හිතලා, ඒ උපාසිකාවගේ දුක හිතලා, සිහිය මනාව පිහිටවගෙන සක්මනේ සක්මන් කළා. ඒ සක්මනේදීම අරහත්ත්වයට පත් වුණා සිවුර නිසා. ඊට පස්සේ ඒ සිවුර අත්හැරලා තමන්ගේ පරණ සිවුර පොරවගෙන ඒ සිවුර දුන්නා තව කෙනෙකුට. මේ විදිහට ඒ සිවුර නිසාම 500ක් අරහත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔය ලජ්ජතිස්ස රජ්ජුරුවෝ ඒ විහාරයේ උත්සවයක් කරද්දි වස් පවාරණේ කොඩි දාන්න කියලා ඒ කොඩි අතර අර සිවුර දජයක් කළා දාන්න කව රහතන් වහන්සේලා. ඉතින් රජ්ජුරුවෝ අහනවා මොකද මේ මගේ කොඩි අස්සේ මේ සිවුරක්? ඊට පස්සේ කිව්වෝ ය අරහත් දජය. අරහත් දජය. ඒ නිසා ඔය සිවුර නිසාම 500ක් රහත් වුණා කිව්වා. අරහත් දජය. පින්වතුනි, අරහත් දජයට නිගා කරන්න එපා. වැඩකට පොලකට ඔය පන්සල්වල එහෙම සුද්ධ පවිත්‍රකමට අපිත් දන්නේ නැතු ඉස්සර පුංචි කාලේ දහම් පාසල් ගිහිල්ලා ඔය සිවුරු වලින් ඔය බිත්ති පිහිනවා. ඒවා ගිහියන්ට කැප නෑ. සිවුරක් දාගන්න තියෙන අමාරුව දන්නේ ඒක නොලැබෙන කෙනයි. කොච්චර ඉන්න මෙතනත් ඇදේ මේ ධර්මය අහනකොටත් දෙමින් කොල්ලෝ මේ ධර්මය අහනවා මේ රැයිලි වෙනකල් නිදි මරාගෙන කුසල් බීජ තියෙනවනේ නික්කම් මේ තියෙනවනේ. තමයිලට අපිත් මෙහෙම මේ පුළුවන් විදිහට ධර්මයේ කියනකොට මෙතන ඉන්න අයටත් ආස ඇද්දී මේ වගේ සෑයක් ළඟ ඉඳලා බණ ටිකක් කියන්න. එහෙත් එන්න බෑ. එක්කො ගෙදරින් ප්‍රශ්න, එක්කො මොකක් හරි ප්‍රශ්න, කො තමාන්ගේම හිත තමාන්ට චෝදනා කරනවා. ගොඩාක් අයට පැවිදි වෙන්න තියෙන බාධාව තමයි තමන් විශ්වාස කිරීම. සමහරට කාමයෙන් මුලා වෙලා ඉන්නවා. එයා බයයි මහණ වුණාට පස්සේ මේක හදාගන්න බෑ කියලා. ඒදොර එයා විශ්වාස කළ දෙන්නේ තමන් ගැන. එයාගේ හිත හදන්නේ ධර්මයෙන් කියලා ධර්මයේ විශ්වාස කළේ නෑ. දැන් ගෙදරින් ඉඳලා පැය භාගයක් එක තැන ඉඳගෙන ඉන්නේ නැති කෙනා මෙතන දැන් පැය දෙක තුනකට ඉඳගෙන ඉන්නවා මෙතන. ඒතර එයා ඉඳවල තියෙන්නේ ධර්මයෙන්. ඒ වගේ ගෙදරින් ඉඳලා පාලනය කරගන්න බැරි කෙලෙස් සංඝයාගේ ඇසුරේ නිතර ධර්මයේ හෙනකොට පාලනයක් වෙනවා. අපිට මෙහෙමයි කියලා කියන්න තේරෙන්නේ නැහැ. මේ අරහත් දජීත් බලයක් තියෙනවා. මේ සිවුරෙත් බලයක් තියෙනවා. ඒ නිසා තමයි ගොඩක් අය මේ අමතර කාරණාව මම මතක් කළේ. මේ සිවුර ලේසියෙන් දරා ගන්න බෑ. ඒ නිසා කසාවතට නිගහ කරන්න එපා. එතකොට පින්වත්නි, අපිට තේරෙනවා ඔය සමහර පරණ ස්ථානවලට ගියාම මම රජගලක් දැක්කා. හරියට බැල්ලියෝ ඉන්නවා මේ වෙහෙර විහාරවල. මට හිතුණා ඔය සංඝයා ඒ කාලේ වැඩි ඉන්න කාලේ මම මේ දානේ පූජා කරන්න ගිහිල්ලා ඔය අඟර දඟර දාලා පොඩ්ඩක් මොකක් හරි ඇති. දැන් ඒ තැන්වලම බැල්ලියෝ වෙලා ඉපදිලා. කසාවතක් දරාගත් කෙනෙකුට කෙනෙක් ගැන නරක හිතක් උපද්දවන්න එපා. ඒක භයානකයි. සසරට එනවා. මොකද ඔක්කොටම සිවුර දරා ගන්න බෑ. තමන්ගේ ක්‍රියාවකින්, තමන්ගේ හැසිරීමකින් තවත් කෙනෙකුට සිවුර අහිමි වුණොත් ඒක සසරට බලපානවා. මේ ලංකාවේ 30,000ක් කොල්ලෝ මහාන වෙද්දී බිරින්දවරු 30,000ක් නිහඬ වෙヒටියන්නේ ඒකට බාධා කළේ නැහැනේ. මේ ලංකාවේ සිද්ධි. ඒ නිසා කසාවත මොන හරි නරක හිතක් හිතුණත් අනේ මට මේ සංඝයා වහන්සේ නමක් ගැන නරක සිතක් ඉපදුණා කී කියා ඉන්න ඕනේ නැහැ ගිහිල්ලා. සමහර අය මට මේ කොයි හරි පන්සලක හඳුන්නම කරි කිව්වා බණක් කියනකොට චිට් එකක් ලියලා එවවලු හඳුරන්නේ ඔබ වහන්සේ ගැන මගේ හිත යනවා වැඩි කියලා. ඒ තමන්ගේ නැහැදිච්චකම ලියලා එව්වේ. හිත මිනිසුන්ගේ හිත අසංවරයි. ඒවා හිතට චෝදනා කර කර පාලනය කරන්න ඕන. මේවා ඒවා ඉක්මවා ගියේවා. ඒස තමන්ගේ නැහැදිච්චකම් ප්‍රදර්ශනය කරන්න ඕනේ. තමන්ට වැරද්දක් වෙලා තියෙනවා නම් මේ බලන්න රහතන් වහන්සේලා වෙනුවෙන් සමාව ගන්න දැන් සෑරජන් වහන්සේ නමක් තියෙන්නේ.
රහතන් වහන්සේල්ලාගේ නෙලි ගණනක් ධාතුන් වහන්සේල්ල වැඩඉන්න. අවුරුදු අටසීයකට පස්සේ පැම්පාත්‍ර 24,000කින් පිදුන් ලබා රැයක් එළිවන තුරු රහතුන්ගේ ගුණ සුවඳින් සුවඳවන්තුන මළුවක් මේ තියෙන්නේ. එනිසා බමේ කරුණු වශයෙන් කිව්වේ ස්ථීවරය කියන්නේ ගරු කළ යුතු දෙයක්. ඉතින් ඒ නිසා පෙන්වත්නි, මේ ලංකාවේ පහළ වුණ රහතන් වහන්සේලාගේ ගුණ කියන්නේ කුලයන් කෙරෙහි නොඇලීම. මේ පින්වතුන් අහලා තියෙනවා, අර තමන්ගේ පුතා පුංචි කාලේ මහණුනේ අයියා ළඟ, අයියා ස්වාමීන් වහන්සේ නම. ඊට පස්සේ මහණ වෙලා ඉතින් දැන් අවුරුදු ගානක් ගියා. ඉතින් හරියට ගෙදරින් කියනවා අපේ පුතා එවන්න, පුතා එවන්න කියලා. ඊට පස්සේ ඔන්න වස් කාලෙකට පුත්‍ර ස්වාමීන් වහන්සේ එව්වා. ඉතින් ඒ ගෙදර ඇවිල්ලා ඉතින් ස්වාමීනි කවුද දැන්? කිසි කතාවක් නැහැ. මෙහි වස්වසන්ට ආවේ, ආ ස්වාමීනි එහෙනම් ගොටියක් තියෙනවා වස්වසන්ට, අපේ ගෙදරට බණට එන්න ඕනේ, ඒක තමයි ඉතින් අපි කැමති දේ කිව්වා. දාන්නේ වළඳනවා, බණ කියනවා, ගොටියට යනවා. මාස 3ක් ඉවරුණාට පස්සේ සිවුරක් පූජා කළා වැඩියා. දැන් ඔන්න වස් ඉවර වෙලා මාමා ස්වාමීන් වහන්සේ ආපහු අර නංගිල ගෙදර එනවා. එනකොට මගදීන් අර සිවුරත් පූජා කළා, පාවල තෙල් ගාලා උන්වහන්සේ වත් කරලා ආපහු වැඩියා. ඉතින් ගෙදර ආවට පස්සේ අහනවා, අනේ අපේ ස්වාමීන් වහන්සේ ඇයි එව්වේ නැත්තේ මේ වස් වසන්? ඉතින් එව්වේ කවුද හෙව්වා? ඔය මේ වස් වැසුවේ මේ සිවුර මට දුන්නේ උන්වහන්සේ කිව්වා. අනේ අපේ ස්වාමීන් වහන්සේද? ඔව් ඒ තමයි කිව්වා ස්වාමීන් වහන්සේ. අනේ බොහෝ කාලයක් දැක්ක නැති නිසා අඳුර ගන්න බැරි වුණානේ. අනේ මෙහෙමත් අම්මා කියලාවත් වචනයක් කියලා අපිට ඇඟෙව්වේ නෑනේ. ඒ දිසාවට හැරිලා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් මාගේ පුත්‍රයාගේ හිස අත ගායි කියලා. නොයලුන බව අද කාලේ නෑ. ඔය තමන්ගේ අම්මත් එක්ක වන්නේ නෑනේ. දැන් අම්මල වැඩි හාමුදුරන්ට. එහෙට කෝල් කරනවා අම්මා, මෙහෙට කෝල් කරනවා අම්මා, නෑ දෑයෝ කෙලවරක් නෑ. රහතුන්ගේ යුගේ ගියා. සිහි කර කර වඳින්න තියෙන්නේ. දැන් මිනිස්සුත් කැමති තමන්ට කවුරු හරි සෙට් වෙලා ඉන්නවා නම්. මම රහතුන් වහන්සේලාගේ ගුණ ගැන මේ කියන්නේ. එදා යුගයයි අද යුගයයි කොච්චර ඈද්ද කියලා. ඊට පස්සේ තව තියෙනවා, ඒත් පුංචි කාලේ මහණ උනේ අයියයි මල්ලි දෙන්නම. අවුරුදු 20ක් විතර ගියාට පස්සේ ඔන්න යමු ගෙදර කියලා දැන් රහතන් වහන්සේලා දෙනමක් වඩිනවා. ඊට පස්සේ අම්මා දැන් දානෙ බෙදනවා ඒ ගෙදර. දැන් ගමට ආවේ දානෙ බෙදනවා පින්ඩපාත ගියා. මෝහණයෙන් හුරුව කිරිදුන් අම්මනේ, මෝනේ හුරුවෙන් හිතුණා අපේ මහානාංග ස්වාමීන් වහන්සේද මේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා උපාසිකාව පිටිපස්සේ ඉන්න ස්වාමීන් වහන්සේකින් අහන්න. ඔන්න ඒ ස්වාමීන් දැන් වැඩියා. පිටිපස්සේ හිටපු ස්වාමීන් වහන්සේ දැන් පොඩි පුතා. මෝනේ හුරුවෙන් දැනුණා, අනේ ඔබ වහන්සේ අපේ චූලනාංග ස්වාමීන් වහන්සේද? දැන් පිණ්ඩපාතේ බෙදෙන ගමන් අහනවා, ඇයි උපාසිකාව ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවේ නැද්ද කියලා උන්වහන්සේ වැඩියා. අහෝ පුදුමයි. අද හාමුදුරුවෝ නමක් මහණ වුණොත් ගෙවල් වල අයත් ගෙදර තියෙන ලට්ට ලොට්ට ඔක්කොම හාමුදුරන්ට. හාමුදුරුවොත් ගෙදරට කතා කළොත් ගෙදර තියෙන ලට්ට ලොට්ට ඔක්කොම අහනවා. මේ කිව්වේ මේවා අපි දැන් එහෙම වෙනවා, ඇහුවේ නැත්තම් අඬනවා. බැරි වෙලාවත් හාමුදුරුවෝ නමක් කතා කළා හොඳයි හොඳයි කියලා තිබ්බොත් අප්සොට්. ඒක තමයි මේ යුගයේ වෙනස් වුණා. අර අම්මා පෙරලිලා අනේ මගේ උතුම් පුත්‍රය රත්නේනේ කියලා වැඳා. ඊට පස්සේ උන්වහන්සේලා දෙනම කරුණාවෙන් වැඩලා ඒ ගෙදර පිරිනවම් පාන කල්ලේ ඉන්නවා. අම්මට ධර්මය කියලා දෙනවා. අම්මා පැහැදුන නිසා හරි පුදුමයි. නොයල්ලුන බව. තව එක තැනක තියෙන එක ගෙදරක උන්වහන්සේ හැමදාම අවුරුදු 12ක් එක ගෙදරට පින්ඩපාතේ වඩිනවා.
පිණ්ඩපාත වැඩලා ඔන්න ගෙදර ගිනි ගන්නවා. එතකොට ඒ ගෙවල්වල අනිත් ගෙවල්වල වලට වඩින හාමුදුරුවෝ ඇවිල්ලා අනේ මොකද උනේ කින්ද මන්ද කියලා අහනවා. අර හාමුදුරුවෝ වඩින්නේ නැහැ. පහවදා පිණ්ඩපාත එන වෙලාවට ඇවිල්ලා අර පිච්චිච්ච ගේ ඉස්සරහ පිට ඉන්නවා. පිච්චිච්ච ගේ ඒ දරවලින්ම ගෙදර බත් ටිකක් උයලා අර වහලේ නැති ගේෙන් අම්මා එළියට ඇවිල්ලා පාත්‍රයට දන් හැන්දක් බෙදුවා. සුවපත් වේවා කියලා වැඩියා. අනිත් වටේ පිට ඉන්නේ උන් කිව්වා මේක පුදුමේ කන්නේ. මේ අවුරුදු 12ක් මේ ගෙදරට එනවා මෙයාගේ ගෙදර පිච්චිලා වගතුවත් ඇහුවේ නෑ මේ. ඊට පස්සේ ඔහුමත් හාමුදුරුවෝ ඉන්නවද ඇහුවා. ඊට පස්සේ කිව්වා ඔයාලගේ විස්තර අහන හාමුදුරුවෝ ඔයාලට. මගේ හාමුදුරුවෝ මට හොඳයි කිව්වා. කොහොමද? අද කාලේ වතක් පිරිතක් කිව්වේ නැත්තම් ඊළඟට කතා කළේ නැත්තම් මිනිස්සු කිපෙනවා. අද කාලේ ගොඩාක් දුරට භික්ෂුන්ගේ ගිහියගේ සම්බන්ධතා තින්නේ ලාභ සක්කාරත් එක්ක. මේ පවතින දේ මිසක්ක මේවා වෙනස් කරන්නවත් වෙනස් කළ යුතුයි කියලාවත් නෙමෙයි මේ කියන්නේ. මේක තමයි මම මේ ධර්මයක් කියන්නේ. ඉස්සර එහෙම ගිහිල්ලා කිසි දෙයකින් එහෙම සංගයාගේ කටේ තිබෙන්නේ නැහැ. දැන් ඉස්සර සංගයා එක තැනක කතිකා කරගෙන තියෙන උන්නාන්සලා වීරියෙන් අපි මේ වස් කාලය තුළත කතා කරන්නේ නැතුව හොඳට මහනදම් පුරුමු කියලා කටේ වතුර පුරවගෙන තමයි උන්නාන්සලා පින්න පාත වඩින්නේ. කවුරු හරි දිනේ ඇහුවොත් කියනවා වතුර ටික අයින් කළා නැත්තම් එනවා. මිනිස්සු කතා කළා මේ හාමුදුරුවෝ මේ කිසි කතාවක් නැහෙනේ තරහෙන් ඇත්තේ. ඊට පස්සේ වනයේට ගියා. ඊට පස්සේ වනයේට ගියාට පස්සේ වනයේදී පින්වත්නි මේ දකින්න වතුර දාලා තියෙනවා. ඊට පස්සේ මලු පෙත් මං හොඳට අමදලා. ඊට පස්සේ මම මිනිස්සු කතා වෙනවා තරහ වෙච්ච තැනක මලු පෙත් මං ඇමදෙල්ලක් නැහැ. ඔහි යනවා මේවා හොඳට වත් පිළිවෙත් කරලා තියෙනවා කියන්නේ සමගියෙන් ඉන්නේ. ඒ නිසා මේ සමගි සම්පන්න භික්ෂුන් වීරිය කරනවා කියලා පැහැදිලා යනවා. දැක්කද? අද කාලේ කතා කළේ නැත්තම් අපහාස වෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට යමක් විමසලා තේරුම් ගන්නත් ශක්තියක් නැහැ. ඉතින් මේ වගේ යුගයක් තමයි අපිට අහිමි වෙන්නේ. ඉතින් ඒ ඉවසීමෙන් යුතු සීය වීරිය නුවණ දියුණු කරපු රහතන් වහන්සේලාට වන්දිමු. ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හද මණ්ඩලින් උපන් දරුවන් වන අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ සසුන්දායාදය ලබාගත් අපගේ ලක්වැසි මහරහතන් වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාර වේවා. සාදු සාදු. මාගේ නමස්කාර වේවා. සාදු. පින්වත්නි රහතන් වහන්සේලා කියලා කියන්නේ ගුණයන්ගේ එකතුවක්. උන්වහන්සේලා තමයි ගුණ කෙලෙහි ගුණ තියෙනවා.
ඔය ඉසිලිංග කියන විහාරයේ ස්වාමීන් වහන්සේ නමං හරි ධර්මදරයි. හරි ශාන්තයි. උන්වහන්සේ පිරින රහතන් වහන්සේ නමං. හැබැයි උන්වහන්සේ හැමදාම වඳින්නේ සෑයට යන්න කලින් බෝධියට යන්න කලින් ඒ විහාරයේ මැද තියෙන තඹ හැලියට තමයි වඳින්නේ. ඊට පස්සේ දැන් මේක බැලුව කවුරුත් අහන්නේ නැහැ. ඇයි නායක ස්වාමීන් වහන්සේ නිසා අහන්නේ නැහැ කවුරුත් බයයි. ඊට පස්සේ පින්වත්නි මේ පිරිනිවන් පාන වෙලාවේ සංඝය වටුණා. ඇහුවා මුතුනි ධර්මයෙන් විනයෙන් ඇසිය යුතු දෙයක් තියෙනවා නම් අහන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ තිබුණ දහම් දායාදේ ගැන අපිට සැකයක් නැහැ. අපිට එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ මොකද මේ හැමදාම මේ හැලියකට වඳින්නේ? ඒතර බලන්න මෙච්චර කාලයක් මේ විස්තරي කියලා නැහැ. කිව්වම් ප්‍රිය ආශ්මතුනි මම ඉස්සර හොරෙක් කිව්වා. මිනිසුන්ගේ ගෙවල් දොරවල් කඩාගෙන යද්දී මම මේ විහෙර මැදින් යනකොට මේ වටිනා කියන මේ හැලිය දැකලා මට හිතුණා හොරකම් කරන්න ඕන කියලා. මොකද සාමාන්‍යයෙන් හොර හිත ආවට පස්සේ හොරකමම තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ මොකද උනේ? මෙයා මේක ගන්න බැලුව හැම වෙලාවෙම සංගය ඉන්න නිසා බෑ හිතුණා මේ මහනුවර සිවුරක් දාගත්තොත් හරි කියලා මේක හොරකම් කරන්න මහනුවර. මහාන වෙලා ඔන්න දැන් එතන සක්මන් කරනවා. එතකොට එහා පැත්තේ තව ස්වාමීන් වහන්සේ නමක් සක්මන් කරනවා. ඉතින් ඔන්න පැයක් විතර ඉඳලා ගිහිල්ල බුදිය ගන්නවා මේ ආයෙ බෑ එනකොට තව ස්වාමීන් වහන්සේ නමක් සක්මන් කරනවා. එතන හිස් වෙන්නේ නැහැ, පිරිවණක් නැහැ. විහාර සංකීර්ණය. ඉතින් ඔහම දවසක් ඉන්නකොට ගුරු හම්දුරු කිව්වා, "ආ පොඩි නම බොහොම හොඳයි, විදින් විඳ නැගිටිනවා. මොකද්ද සිහි කරන භාවනාව?" කිව්වා. ස්වාමීන් වහන්සේ ටිකක් සිහිය පිහිටනවා කිව්වා. "පොඩි නම මේ විදිහට සිහි කරන්න කියලා අසුභ අනිත්‍ය කියලා දුන්නා. ඉස්සෙල්ලා කටෙන් පිරිවහන්න කිව්වා. දැන් අර ගුරු හාමුදුර එතනින් යනකොට කටෙන් පිරිවහනවා. දැන් අර නිකන් අර හාමුදුර නමක් එතනින් යනකල් ඉන්නත් ඕන නිසා කේ කියා ගියා. එහෙම හිත පිහිටියා. මේ බුද්ධ ශාසනය කියන්නේ පුදුම එකක්. එපා එපා කියලා තනබුරුලෙන් ඇද්දොත් කිරිනවා. ඒ නිසා ඕනෑවට එපාවට උනත් හරියට ධර්මයේ කර ධර්මේ නම් පිළිපදින්නේ එයා අකමැති උනත් එයාට දහම් දායාද ලැබෙනවා. ඕන ඕන කියලා නොසුදුසු දේ නම් කරන්නේ කැමති උනත් ලැබෙන්නේ නැහැ. හරියට අඟින් අඟ ඇදලා කිරි හොයන්නා වගේ. හිත පිහිටියා. ඒගෙම හිත සංසිඳුණා. අරහත්වයට පත් වුණා. දැන් තමාව අරහත්වයට පත් කළේ ඒ පැවිදි ජීවිතේ ගෙනෙව්වේ කවුද? කවුද? තඹහැලිය. ඒ තඹහැලියට වැන්දේ මගේ ගුරුන් කියලා. ඒ රහතන් වහන්සේලා ගුණ වශයෙන් සමානයි. අජීවි අප්‍රාණික වස්තුවකට එහෙම ගරු කළා නම් තමන්ට දහම විනය උගන්වපු ගුරුවරුන්ට ඒ කාලේ රහතන් වහන්සේලා කොච්චර ගරු කරන්න ඇතිද? කොච්චර ගරු කරන්න ඇතිද? හැබැයි ධර්මයෙන් ස්වාමීන් වහන්සේලා 30,000කට උදව් කරගෙන හිටිය මහ ශිව මහරහතන් වහන්සේ ශිව ස්වාමීන් වහන්සේ ඒ 34ම රහතන් වහන්සේලා බිහි වෙනවා. මහ ශිව ස්වාමීන් වහන්සේට බණ භාවනා කරගන්න වෙලාවක් නැහැ. ගෝල නම දිවසින් දැක්කා. අනේ මගේ ගුරුවරයාට අපි උපකාරයක් වෙන්න ඕන, උන්වහන්සේ නිසායි අපිට මේ දහම් දායාද ලැබුණේ කියලා ගිහිල්ලා කියන ස්වාමීනි මට ඔබ වහන්සේගෙන් ධර්මයේ ටිකක් අහන්න. අනේ ආයුෂ්මතුනි දැන් වෙලාවක් නැහැ. ඊළඟට මේ උගන්වන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ හවසත් වැඩ තියෙනවා. ස්වාමීනි හෙට උදේටත් වැඩක් තියෙනවා. කිව්වා අනේ ඔබ වහන්සේට අපවත් වෙන්නවත් වෙලාවක් නැද්ද? හොවා අවසරයි මං යනවා කියලා උන්නාන්සේට පේන්නම ආකාශයෙන් වැඩියා. ඊට පස්සේ හිතුවා ශිව ස්වාමීන් වහන්සේ මේ නම ආවේ මාව සංවේගයට පත් කරන්න.
කියල ධර්මය උගන්වල අර ඉගෙනගත්ත ස්වාමීන්වහන්සේ යනකොට ඒකම පාත්‍ර සිවුරෙන් යනවා. ගිහිල්ල ඈත වනේට ගිහිල්ල සක්මන් කරනවා. දවසයි දෙකයි තුනයි. ඇඳ ඒ ලෙනේ තිබ්බ ඇඳ අට්ටාලේ අයින් කියලා. දැන් නිදාගන්නේ අවුරුදු 30ක් නිදාගන්න නැතුව බණ භාවනා කළා. වීරිය එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වෙනස්. එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වෙනස්. පින්වත්නි ඊට පස්සේ මොකද වුනේ? අර සිව ස්වාමීන් වහන්සේ අවුරුදු 30ක් ගිය තැන වස් පවාරණ වෙනකොට අනේ මට තවම නිකලෙස් වෙන්න බැරි වුණා නේ කියලා හිතනකොට දුකක් ඇති වුණා. ඇඬුවා. ගහේ ඉන්න දෙවියත් ළඟ ඉඳලා අඬනවා. ඇහුවා මේ කවුද අඬන්නේ? ඊට පස්සේ කොහොමද මේ ගහේ ඉන්න දේවතාවා? මොකද අඬන්නේ? නෑ ඔබ වහන්සේ මඟපල නොලැබුණා කියලා අඬන්නේ මඟපල ලබා ගන්නනේ. මාත් මේ අඬන්නේ මේ එකක් දෙකක් මටක් ගන්න ඕන කියලා. කෙවණේ සිව හිත කියනවා. සිව උඹට දෙවියොත් විහිළු කරනවා. කියලා ආයේ හිත සංසිඳවගෙන සක්මන් කළා. පෝය දවසේ අහසේ සඳ දැක්කා. ඒ සඳ දැකලා හිතුවා මේ සඳේ ලප තියෙනවා. ඒ වුණාට මං මහාන වෙච්ච දවසේ ඉඳලා රැකපු සීලේ අබමල් රේණුවකවත් වරදක් නැහැ. අබමල් රේණුවකවත් වරදක් නැහැ. කියලා සීලෙම සිහි කළා. දැන් බලන්න සක්මන් භාවනාව කළේ සීලේ සිහි කරනකොට ප්‍රීතිය ඉපදුනේ මනසකාරය හටගත්තේ. අරහත්වයටපත් වුණා. උන්වහන්සේ සක්මන් කරලා කරලා කකුල් පැලිලා ගමේ කොල්ලෝ ඇවිල්ලා කකුල් මහනවා කියනවා. ඊරස උන්නාන්සේ අරහත්වයටපත් වෙලා ආසනේ අසුන් ඇරන් පාදෝවණේ කළොත් හොඳයි කියනකොට උන්නාන්සේගෙන් ධර්ම ඉගෙන ගත්ත ගෝලියෝ 30000ම රහත් 30000ටම දැනෙනවා. ආකාශයෙන් ඇවිල්ලා අපේ ගුරු ස්වාමීන් වහන්සේගේ පාදෝවණේ කරන්න ඕනේ මේ ලංකාවේ. අර ලෙනට එනවා. ඊට පස්සේ සක්දෙවි දැන් බලන්න ගුරු ගෝල කතාවක් නෑන්නේ. ඔක දැනෙන දෙවිය කවුද? සක්දෙවිඳු. සක්දෙවිඳුගේ ආසනේ වුණා. මං වාගේ 16 කිද්දින් රහතන් වහන්සේලා ඇයි මේ කියලා. දැන් රහතන් වහන්සේලා මැදට යන්නත් බෑ. සුජා දේවදේව ගෙන්නගෙන ගියා. ස්වාමීනි මේ කාන්තාවක් කියනකොට රහතන් වහන්සේලා අයින් වුණා. ළඟට ගියා. ළඟට ගිහිල්ලා සුජා පෙන් වඩද්දී සක්දෙවිඳු මහසිව මහරහතන් වහන්සේගේ පාදෝවණේ කළා. සක්දෙවිඳු මහසිව මහරහතන් වහන්සේගේ පාදෝවණේ කරනකොට ඒ සිරිපා සංගල අවුරුදු 16ක තරුණ කුමාරයෙක්ගේ වගේ සුමට උනා කියනවා. මහසිව මහරහතන් වහන්සේ මේ ලංකාවේ වැඩ හිටපු රහතන් වහන්සේලා ආශ්චර්යයි අද්භූතයි. ඔය විදිහටම ධම්මදින්න මහරහතන් වහන්සේත් අදිමානෙ ඉන්නේ පින්වත්නි ධර්මයක් පුරුදු කරන්න උත්සාහ කරනකොට. මුලා වීමයි අදිමානයයි දෙකක්. මුලා වෙලත් හිතනවා. ඒ කියන්නේ මුලා වෙලා කියන්නේ නිකන් තමන්ගේ හිතට එනේවට ලකුණු දාගෙන පිස්සුවට හිතනේවා තියෙන්නේ. අදිමානේ කියන්නේ කරුණු සහිතවම හිතනවා. දැන් එක ස්වාමීන් වහන්සේනමක් හිතුවා ධම්මදින මහරහතන් වහන්සේ ආනම ස්වාමීනි ඔබ වහන්සේ ධර්මය අවබෝධ කළා ගොඩක් කලද? ආයුෂ්මතුනි අවුරුදු 60ක් කිව්වා. ඒ අවුරුදු 60ටම රාග හිතක් ඇවිල්ලා නැහැ. අවුරුදු 60ටම ද්වේෂ සිතක් ඇවිල්ලා නැහැ. අවුරුදු 60ටම බය තැති ගැනීමක් ඇවිල්ලා නැහැ. කරුණු සහිතව හිතන්නේ Taman රහත් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ධම්මදින මහරහතන් වහන්සේ දන්නවා. ධම්මදින මහරහතන් වහන්සේ වදාලා ස්වාමීනි මං ආසයි ඔබ වහන්සේට ඉරිදි කොහොමද? ආයමතුනි හැකි. ඊට පස්සේ මම ආසයි ඔබ වහන්සේ මේ ඇතෙක් මවාගෙන ඇතෙක් මේ හොඬ වැල ඔසවාගෙන කෑ ගහගෙන එනවා මවනවා බලන්න. මැව්වා. භයංකාර විදියට එනවා මවන්න කිව්වා. මැව්වා. අර ඇතා ළඟට එන්න එන්න අර සන්නන්දට බය හිතුණා. අන්න ඒ වෙලාවේ සිහිය පිහිටියා. ආයස්මතුනි මට මේ ධහමෙන් පිහිට දෙන්න කිව්වා. ධම්මදින මහරහතන් වහන්සේ වචනේ කිව්වා. සීයේ බීදන්න විතරයි තියෙන්නේ. සක්මනට ගොඩ වෙලා තුන්වෙනි පියවර තියෙනකොට මරහත්වයටපත් වෙනවා. ඒ වගේ
තවතින ධම්මදින්න මහරහතන් වහන්සේ ඔය වගේ තව අධිමානෙන් හිටපු ස්වාමීන් වහන්සේට අර නෙළුමක් මවලා, නෙළුමේ කාන්තාවක් මවලා, ඒ කෙරෙහි රාගය හටගත්ත නිසා උන්වහන්සේ තේරුම් ගන්නවා මම රහත් නෑ කියලා. අද කාලේ තියෙන සමහර අය හිතන ඔය වගේ හේතු නිසා රහත් කියලා. පස්සේ තමන්ගේ තියෙන අලකලංජිට ගෙනවා. ඒත් ලෝකයට දීලා ඉවරයි. ඒ නිසා ඒ උපං කීර්තිය ප්‍රශංසාව රැකගන්න රහත් බවම රඟපාමින් වාසය කරනවා. ඒ නිසා මේ භයානක දේවල් අපිට තියෙන්නේ පින්වත්නි, දැන් තේරෙනවා නේද? රහතන් වහන්සේලා හොය හොයා ගියා මිසක් මිත්‍ර කාලයක් අපි රහතන් වහන්සේලාගේ ගුණ හිව්වේ නෑනේ. රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේ සංඝයා සිහි කරන්න කිව්වේ අපිට සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ නමක් කිව්වේ නෑ, ගුණයක් හිතන්න කිව්වා. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිසු ගානි ආදි වශයෙන් ගුණයක් සිහි කරන්න කිව්වේ. මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක සංඝයා කියන්නේ පින්වත්නි, ගුණ සිහි කර කර දුස්සීල කෙනෙකුට වැන්දත් දෙව්ලෝ උපදිනවා. එයාගේ දුස්සීලකම එයාට. ගුණ සිහි කර කර වඳින කෙනාට සුගති උපද්දවනවා. මගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ශාසන දරුවෝ ඒ විදිහට හැදුවේ. රහතන් වහන්සේලා නිතර බුදුරජාණන් වහන්සේ ගැන හිතුවා. එක ස්වාමීන් වහන්සේ නමක් පාංශුකූලික චීවරය දරන්නේ දුතාංග. උන්වහන්සේ මහවිහාරයට ගිහිල්ලා හිතනවා මේ තැන්වල ඉතින් සංඝයා නිතර ඉන්න නිසා සිවුරක් ලැබෙයි කියලා හිතලා වඩිනවා. එතකොට හිත කියනවා උඹගේ හිත අපිරිසුදුයි. ඇයි පාංශුකූලික දුතාංගේ රකිද්දී වැතිලා තියෙන රෙදි කැල්ල තමයි ගන්නෙ? කලින් චේතනා පහල කරන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ දවස් 3ක් විතර ඔහම හිටියා. අවසාන දවසේ හිත දාගෙන තවත් ස්වාමීන් වහන්සේත් එක්ක දහයන් කතා කර කර යනකොට පාර අයිනේ. එදාට කලින් දවසේ මිනිස්සුෙකුට මේ පාචනයක් හැදිලා. සරමේ. ඒ සරමේ ජරාවට කෙහෙම උතල දාලා පාරට. නිලමැස්සු අහගෙන ගන්ධසාරේ මේ ස්වාමීන් වහන්සේට මේක දකිනකොට මතක් වුණා බුදුරජාණන් වහන්සේ. ඒක අපිට හම්බ වෙලා නැහැ කොයි හරි තියෙන එකක් වෙන්නේ නැති. ඒ තමයි එතන කියනවා බුදුරජාණන් වහන්සේ පුණ්ණා කියන දාසිය ගේ මලකඳ උතලා තිබ්බ රෙදි කෑල්ල පණුව තියෙද්දින් ගසලා සෝදලා පාංශකූල සිවුරට ගත්තා කියලා. අනේ අහෝ මගේ ශාස්ත්‍රුන් වහන්සේත් එහෙම සිවුරක් ගත්තනම් කියලා අර වස්ත්‍රයේ දකිද්දි බුදුගුණ හිතෙනවා. එහෙම බුද්ධානුස්සතිය හිතේ පිහිටනවා. උන්වහන්සේගේ හිතේ කාමරාගේ දුරු වෙනවා. උන්වහන්සේ පස්සේ කාලේ රහතන් වහන්සේ නම හරියට බුද්ධානුස්සතිය. උන්වහන්සේලා පිණ්ඩපාතේ වඩිද්දී අපේ බුදුරජාණන් වහන්සේට සතරවරම් දිව්‍යෝ ගල් පාත්‍ර හතරක් පූජා කරපු බව හැබෑව. නමුත් ඒ ගල් පාත්‍රෙනුත් දුප්පත් ගෙදරකට ගිහිල්ලා ලුණු නැතු පිට්ටුවක් දුන්නොත් ඒ පාත්‍රෙන් තමයි පිළිගන්නේ. පාත්‍රේ දෙය දුන්න බව හැබෑව. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ ගෙංගිට වඩිනව ලැබෙන දෙයක් වළඳනවා. පොඩි දරුවාගේ කටේ තියෙන අම්මා මොකද්ද කටේ තියන්නේ? පොඩි දරුවා ඒක කනවා. ඒ වගේ පාන්තරයට ලැබෙන්නේ මොකද්ද? ඒ වළඳනවා. රහතන් වහන්සේලා ගුණ අගුණ කතා නැහැ. හරි බුදුමයි මේ විස්තර. ඒ නිසා ඒ උතුම් රහතන් වහන්සේලා අනන්ත ගුණයින් අනන්ත ඥානයෙන් වැඩ හිටියා. ඊළඟට උන්වහන්සේලා ඉරිදි සම්බන්ධත් තිබිලා තියෙනවා ලංකාවේ. ගොඩාක් ඉරිදි ප්‍රාතිහාර්ය ආදී කතා උන්වහන්සේලා දක්වලා නැහැ. උන්වහන්සේලාගේ ධර්මයෙන් ගුරු කරගෙන
ධර්මයේ දේශනා කරමින් වැඩලා තියෙන්නේ. ඒකනේ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රයේ දේශ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කියන්නේ බුද්ධ කාලේ සච්චක. බලන්න ඒ ඇත්ත පින් පුරවගෙන නිදහස් වෙන්න මෙහි උපදින්නේ. ගොඩාක් ඉන්දියාවේ බුද්ධ කාලේ අවස්ථාව අහිමි වුණ බොහෝ අය ලක්දිව තමයි උපදිලා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ හොඳට ත්‍රිපිටක ඉගෙන ගන්නවා. ඉගෙනගෙන හොඳට ත්‍රිපිටක දරයි. ගුරු ස්වාමීන් වහන්සේ ළඟට එනවා. ගුරු ස්වාමීන් වහන්සේ කතා කරන්නේ නැහැ. දැන් හවස වෙනදා කතාවන්නේ නැහැ. දැන් මේ හොඳට ධර්මයේ කටපාඩම් කරලා ආපු කෙනා. හවස වෙනදා කතාවන්නේ නැහැ. උදේ වෙනදා කතාවන්නේ නැහැ. පහවද හවස වෙනදා කතාවන්නේ නැහැ. ඇහුවා ස්වාමීනි මං මගේ ශක්ති පමණින් ධර්මයේ දරාගත්තා. ඔබ වහන්සේ ඇයි කතාවන්නේ නැත්තේ කිව්වා. බුද්ධ රක්කිත හිතුවද හව දැන් ඔක්කොම හරි කියලා. ශ්‍රමණේකුගේ යන්න ඕන තැනක් තියෙනවා කිව්වා. ඒ තැනට යන්න කිව්වා. ස්වාමීනි මං කොහෙටද යන්නේ ඇහුවා. ඒ මහාන කමට යන්න කිව්වා. අන්න සෑගිරිය තියෙන සෑගිරියට යන්න කිව්වා. ඒ සෑගිරියට උන්වහන්සේ වැඩියා. වැඩලා උන්වහන්සේ සෑගිරිය තමයි මහාන කම කරන්නේ. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. කවදාවත් සංඝයාට බණ කියලා නැහැ. උන්වහන්සේගෙන් බණ අහන්න ස්වාමීන් වහන්සේලා හරි ආසයි. හැමදාම යම් දවසක මට හිතෙන විදිහට බදාදා හරි සෙන්සුරාදා හරි වෙන්න ඇති. යම් දවසක රෑ එළි වෙනකල් කවුරු හරි ස්වාමීන් වහන්සේට මම බණ කියනවා. එදා බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේට තමයි බණ තිබ්බේ. බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේට හරියට පැහැදිලි හිටියා. සද්ධාතිස්ස රජුරෝ බණ කියන්න කියනවා. කවදාවත් බණ අහලා නැහැ. ඊට පස්සේ සංඝයාට කියලා තිබ්බේ ස්වාමීනි බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ බණක් කිව්වොත් මට කියන්න කියලා. ඔන්න එදා බණ කියලා රජුරවණ්ඩත් පණිවිඩේ ගියා. ඊට පස්සේ වෙන්වන්නේ ඔන්න දැන් බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ ආසනේ අසුන් ගන්නකොටම ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා. ස්වාමීනි කාලකාරාම සූත්‍රයේ මේ කාරණාව තියෙනවා. ඒක කොහොමද තේරුම් ගන්නේ කියලා. ඒ කාලකාරාම සූත්‍රයේ ඒ ඇහුව ප්‍රශ්නෙම මුල් කරගෙන ඒ සූත්‍රෙම් බුදුගුණ දේශනා කරන රෑ එළි වෙනකල් සද්ධාතිස්ස රජුරු එළි වෙනකල් හිටගෙන අහගෙන ඉන්නවා. සද්ධාවන්ත රජුරු අද කාලේ රෑ එළි වෙනකල් බණක් අහපු රජ කෙනෙක් ගැන අහන්නවත් තියෙනවා? මැති ඇමති කෙනෙක් ගැන උනත් පැයක් දෙකක් එක තැනක ඉඳගෙන මේ බුද්ධ ශාසනය එහෙම එකක්. ඒ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ දහම් දේශනකට සද්ධාතිස්ස රජුරෝ හිටගෙන උදේපාන්දර කියනවා රජතුමනි දුෂ්කර දෙයන්නේ කළේ ස්වාමිනි ඕක නෙවෙයි දුෂ්කරේ. එක බණ පදයක් අමතක වෙන්න දුන්නේ නැහැ කිව්වා. මම බණ අහද්දි එක බණ පද ඒ කියන්නේ එක මොහොතක හරි නිදි ගිරා වැටුණා නම් මේ ලංකාව මට එපා කිව්වා. මට ලංකාව අයිති නෑ කිව්වා. ඒ තරම් විශ්වාසයෙන් කොහොම බණ අහලා තියෙනවද බුදුගුණ ප්‍රීතියෙන්. රෑ එළි වෙනකල් රහතන් ඔන්න රහතන් වහන්සේලා රෑ එළි වෙනකල් කියලා තියෙන මොනවද? බුදුගුණ. බුදුගුණ කියලා තියෙන්නේ. ඊට පස්සේ වෙන්වත්නි ඒ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ ඒ වගේම ලංකාව ඉපදින තව රහතන් වහන්සේ නමක් ගැන අපි දැනගන්න ඕන. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ වැඩ හිටපු තැන තමයි කළුදිය පොකුණ. උන්වහන්සේ බණ කියපු කළුගල් ආසනේ අදටත් තියෙනවා. ඒ වටේට කළු තෙමිරි ගසුත් අදට තියෙනවා. කළුදිය පොකුණත් තියෙනවා. ගිහිල්ලා බලන්න ඒ තැන්වලට යනකොට මොකද්ද දැනෙනවා? රහතන් වහන්සේලා ගැන හිත පහදන්න ගිහිල්ලා බලන්න ඒ තැන්වල හිටපු රහතන් වහන්සේලාගේ විස්තර හොයන්න හිත පහදව ගන්න. ඒ වගේ ඊට පස්සේ විවේකයක් තියෙන වෙලාවක මේ වගේ ස්ථානවලට ඇවිල්ලා අර රහතන් වහන්සේලාගේ ගුණ කී කියා වඳින්න. අරහන්ත වන්දනා. දැන් ඔබට අරහන්ත වන්දනාවක් කරන්නේ කොහොමද කියලා අද මේ වන්දනාවෙන් සම්පූර්ණ හිතට ආව සැලැස්ම මේ
පාදල දුන්න පුණ්‍ය උල්පත දිගින් දිගට ගෙනියන්න දක්ෂ වෙන්න, දරුවන්ටත් දායාද කරන්න, රහතන් වහන්සේලාට වඳින හැටි කියලා දෙන්න, රැයක් පුරා බණ අහපු හැටි කියලා දෙන්න, ඒ ශාසන දායාදය ගෙනියන්න. ඉතින් ඒ කුජතිස්ස මහරහතන් වහන්සේ, උන්වහන්සේ තිස්ස, ඉතින් උන්වහන්සේ පැවිදි වෙලා පුංචි කාලේම ධර්ම ඉගෙන ගන්නවා, උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. හුදකලාවේ ඉන්නේ, හරි හුදකලාවේ. ඊට පස්සේ උන්වහන්සේ දවසක් සද්ධාතිස්ස රජතුමාට ආරංචි වෙනවා, හොඳ පූජනීය හාමුදුරුවක් වනේ ඉන්නවා කුජතිස්ස කියලා, කුද්දක තිස්ස කියලා කියනවා. ඉතින් ඊට පස්සේ රජුරෝ යනවා. දැන් බලන්න දඹදිවට රග අග රජ වුණ මේ ධර්මාශෝක රජුරෝ මේ ඉපදිලා තියෙන්නේ. ධර්මාශෝක රජුරෝ මේ අපේ මිනිස්සු දඹදිවටත් බැන බැන, ධර්මාශෝක රජුරවන්ටත් බැන බැන මෙහෙ නඩු දානවා. ඒ උත්තමයා පිරිනිවන් පෑවා. මේ ඉඳු මරදනන්දට මේ බයිනවා. ඒ උත්තමයා පිරිනිවන් පෑවා. මොග්ගලි බුද්ධ තිස්ස මහරහතන්දට බයිනවා. ඒ උත්තමයන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ නිසා තමන් කියන දෙන් තමන්ම කෙලිසිලා යනවා. ඉතින් කොහොම හරි අර සද්ධාතිස්ස රජතුමා, මේ මට මතක නෑ සද්ධාතිස්ස රජුරු කියලා ඒ රජතුමා ඒ කාලේ හිටපු ඒ රජුරු එනකොට අහනවා ආයුෂ්මතුනි මොකක්ද ඒ සද්ද? රජතුමා එනවා. උන්වහන්සේ කල්පනා කරනවා මට මොකටද ඉතින් රජුන් ඇසුරක් කියලා. උන්වහන්සේ කේසා ලෝමා නකා දන්තා කියලා කුටියේ ඉරි ඇඳ ඇඳ ඉන්නවා. රජ්ජුරු ඇවිල්ලා කියනවා රහතන් වහන්සේලා මෙහෙම වෙන්න බෑ කියලා යනවා. ආයෙ දෙවෙනි පාරත් එනවා. ඒ වෙලාවෙත් එහෙම කරනවා. අවසාන දවසේ කියනවා සද්ධාතිස්ස රජතුමාට රහතන් වහන්සේ නමක් ගැන අපහැදීමක් ඇති වෙන්න එපා කියලා අදිෂ්ඨාන කළා. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ උන්වහන්සේගේ රම් දෙන එස වෙලා ආකාශයට යනවා. ආකහෙන් ඒ දෙන ළඟ තවත් රන් දෙනක් තියෙනවා. ආකහෙන් ගිහිල්ලා ලෝවා මහ ප්‍රාසාදේ, ලෝව මහ ප්‍රාසාදේ උඩ තත්වේ වියග්ගපජ්ජ මහරහතන් වහන්සේ විනය උගන්වන සංඝයාට. වියග්ගපජ්ජ මහරහතන් වහන්සේ කියන්නේ බුද්ධ කාලේ ශාක්‍ය කුලේ හිටපු මහානාම ශාක්‍යයා. උන්වහන්සේ ඉරිදීෙන් ඇවිල්ලා අර ඉතුරු ආසනේ පිරිනවම් පානවා. රජතුමාට ආරංචි වෙලා රජුරෝ එනවා මොකද්ද මේ කියලා බලන්න රන් දෙන ආකාශයෙන් බිමට පාත් වෙනවා. රුවන්වැලි සෑයට ඉස්සරහින් තියෙනවා සෛල සෑය කියලා ගල් තලාවක්. ඒ ගල් තලාව ඉස්සිලා ආකාශයට යනවා. ධාතුන් දේහේ දැවිලා ධාතුන් වහන්සේලා ඉතිරි වෙලා අර ගල් තලාවේ පිහිටනවා. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් සෑය අදටත් තියෙන රුවන්වැලි සෑය ඉස්සරහ පිට කවුරුවත් යන්නේත් නැහැ. සමහර වෙලාවට මෙහෙම නිසාද දන්නේ, උන්වහන්සේ ජීවමාන කාලෙත් අර මිනිස් වෙනවට කැමති නැහනේ. රජුරු වෙනකොට තිරිය ඇඳ ඇඳ හිටියනේ. ඒ නිසාද දන්නේ සෛල සෑය නැත්නම් කුජ්ජතිස්ස සෑය කියලා අදටක් ගහලා තියෙනවා. ඒ සෑයට මිනිස් යන්නේ. ඉතින් ඒ නිසා කෙලෙහි ගුණ දන්න කෙනෙක් ඉන්නවා නම් මහා බෝ පෙළහරේ පෙරටුණේ ධර්මාශෝක රජතුමා තමන්ගේ පුත්‍ර රත්නේ ලංකාවට එව්වා, තමන්ගේ දියණිය ලංකාවට එව්වා, අභිෂේක මේ වස්තුව ලංකාවට එව්වා, බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයක් ධාතුන් වහන්සේලා පුරවලා ලංකාවට එව්වා. මේ ඔක්කොම ධර්මාශෝක රජුරෝ කළේ. ඊළඟට බෝධිය රැකගන්න තමන්ගේම මල්ලිලා 8 දිනක් එවනවා. තමන්ගේම මල්ලිලා අද බෙර ගහන කුලේ බෙර කුලේ කියලා වෙනම අයිනකට දාලා තියෙනවා. තමන්ගේ මල්ලිට මඟුල් බෙර උගන්වලා බෝධි වෙනුවේ මඟුල් බෙර ගහන්න දෙව්වේ ධර්මාශෝක රජුරෝ විදුරින්ද කියලා. ඊළඟට බෝධීන් වහන්සේට උපස්ථාන කරන්න තමන්ගේ මල්ලි ලැබුවේ. ඉතින් ඒ නිසා රාජකුලේ හිටපු අය වෙයි. ඉතින් එහෙම දේවල් කරපු ධර්මාශෝක රජතුමා මේ ලංකාවේ ඉපදුනා. කුජ්ජතිස්ස කියලා අරහත් වෙඩපත් වුණා. උන්වහන්සේ හිටපු කුටියක් දැදුරු ඔය ළඟ දැන්
හලාවත පැත්ති තියනව දෙදරු ළඟ උන්නාන්සේගේ විහිර. උන්නාන්සේගේ ධාතු උන්නාන්සේලා කොටසක් තැන්පත් කරලා සෑයකුත් තියෙනවා. අහෝ අපේ මිනිස්සු ඉතින් බුදුන් උපන්නේ මෙහි කී කිය ඉන්නවා. අපේ රහතන් වහන්සේලාගේ විස්තරයක්වත් දන්නේ නැහැ. මේ වනේ ඇත්ත. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ කාරණායි සිහි කළේ ලංකාවේ රහතන් වහන්සේලාගේ ඉරිදි ගැන කියද්දී, තූපාරාමේ ඉඳලා තියෙනවා චූලනාංග කියලා ස්වාමීන් වහන්සේනව. උන්වහන්සේ මේ බැල්ලකට වමාරලා, බඩගින්නෙන් හිටපු බැල්ලකට ආහාරයක් වමාරලා දුන්න පින් බලයකට නිතර ආහාර ලැබෙනවා, දානමාන ලැබෙනවා. දඹදිව වඩින සංඝයා උන්වහන්සේ වඩම්මගෙන යනවා නිතර දාන ලැබෙන නිසා. දඹදිව ගිහිල්ලා වඩිනකොට ආපස්සේ මගදී උන්වහන්සේ පිරිනමම් පාණ්ඩල හැත්ති. සංඝයා කිව්වා, අනේ ස්වාමීන් වහන්සේ නිසා අපි මේ ආවේ මේ සැනසිල්ලේ. ඉතින් ඔබ වහන්සේ පිරිනමම් පෑවට පස්සේ අපිට සැනසිල්ලක් කොහෙන්ද කියලා. කිව්වා, ආහිස්මතුනි, මම පිරිනමම් පෑවට පස්සේ මගේ ධාතුන් වහන්සේලා තේර භික්ෂුන් වහන්සේගේ කුඩේ බැඳගෙන යන්න කිව්වා. ඉතින් දේහය ආදාහනය කළාට පස්සේ පතක් ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. පෙරහංකරේ දාලා වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ කුඩේ මුදුනේ තියාගෙන උන්වහන්සේලා වැඩියා. කවදාවත් දාණයෙන් මේ අඩුවක් උනේ නැහැ. බලන්න මේ ධාතුන් වහන්සේලාගේ තියෙන මේ ඉර්ධිය. ඊළඟට චුල්ල සමුද්ද කියන මහරහතන් වහන්සේ ලංකාවේ පහළ වුණ පාටලිපුත්‍රයේ පිණ්ඩපාත යනවා කියන සංඝයාත් එක්ක මේ අල්ලපු ගෙදෙට යනවා වගේ. ඉතින් සංඝයා අහනවා, කියනවා, ස්වාමීනි මේ කොහෙද මේ ඉන්නේ පාටලිපුත්‍රේ? ස්වාමීනි දඹදිවනේ තියෙන්නේ. මේ දඹදිව තමයි කිව්වා. මොහොඳ කෝ කිව්වා, මගින් එනකොට අර දියපාරත් තිබේක තමයි මොහොඳ කියනවා. සමහර රහතන් වහන්සේලා ඉරිදීන් දුර දේ ලං කරනවා, විශාල දේ පුංචි කරනවා. එක රහතන් වහන්සේ නමක් මහබෝධින් වහන්සේ තමන්ගේ මිදුලි මවාගෙන වැඳලා තියෙනවා ඉරිදී. ඊට පස්සේ තව ඔය විදිහට රහතන් වහන්සේලාගේ ඉරිදී තියෙනවා. මේ විදිහට පින්වත්නි, ඔය එක ගුණයකට අපි කියමු ඉරිදී ගත්තොත් එහෙම, ඒ ඉරිදී සම්බන්ධයෙන් රහතන් වහන්සේලාගේ කතා මේ අටුවාවලම 10-15 තියෙනවා ඒ විස්තර. ඉතින් දැන් ලංකාවේ රහතන් වහන්සේලාගේ විස්තර තියෙන පොතුත් තියෙනවා. දැන් ඔය අටුවා කතා, අටුවා පරීක්ෂණේ ලක්දිව රහතන් වහන්සේලා පොත් තියෙනවා. ඉතින් පින්වත්නි, රහතන් වහන්සේලා තමයි සීලයෙන් බැබළුනේ. නිකලල් සීලයක් තිබුණා. පින්වතුනි, එක තැනක තියෙනවා එක රහතන් වහන්සේ නම, ඒ කියන්නේ උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා නැහැ. උන්වහන්සේ කුටි අහිංසක හඳුනනවා. හොඳට සීල ගුණ දන් රැකගෙන ඉන්නවා. හොරු කණ්ඩායමක් එනවා. ඊට පස්සේ හොරු කණ්ඩායම ඇවිල්ලා මුන්නහන්සේට ගහලා ගහලා ළඟ තිබ්බ රසකින්දද මොකක්ද අමු වෙලක් තිබ්බ, ඒකෙන් ගැට ගැහුවා. ගැට ගහලා ගියා. හැබැයි මේ ඒකෙන් ගැට ගැහුවේ අර මේ වැල කඩලා නෙවෙයි. අයිනේ තියෙන වැල අරන් ඒකෙන්මයි ගැට ගැහුවේ. ඊට පස්සේ ඔන්න මේ ලැව් ගින්නක් හටගත්තා. දැන් වටේම ගිනි ගන්නවා. පින්වත්නි, නැගිටලා දිව්වේ නෑ අමු වැල කැඩෙයි කියලා. කියන සිල්පදයක් තියෙනවානේ භූතගාම පාචිත්‍යයන් කියලා. භූතගාම පාචිත්‍යයන් ගස්කොලන් සිඳිලීම පචිතය වෙතකි. එසයි මරණය කැමති වුණා, පචිතය වෙත කඩා ගන්න කැමති වුණේ. උන්නාන්සේගේ සිරුර එහෙම දෙවිලා ගියා. දෙවරු තමයි කිව්වේ ඒ උත්තමයන් පිරිනුවම් පාපු බව. මේ බලන්න සීලය. ඊට පස්සේ තව තියෙනවා රහතන් වහන්සේලාගේ සීලයේ විස්තර. රුහුණේ හිටපු ස්වාමීන් වහන්සේ නමං ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනකොට ගුරු ස්වාමීන් වහන්සේ සීලයේ ගැනම කියා දෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ හොඳට සීල් රකින්න කෙනෙක්. ඉතින් හරියට සතුට ඇති වෙනවා.
ඉතින් අර සීලයේ ගැන තියෙන සතුටින් මුන්නාන්සේ කැලේ යනකොට මේ තනි මේ කැලේ ඉන්න තනි අලියා පාරේශරය හම්බ වුණා. වලිගේ කකුල් දෙක අස්සේ ගහගෙන හොඬ වැල උස්සගෙන කෑ ගහගෙන අඩිය අප්පග හැප්පුවා අලියා. ඊට සුන්නාන්සේ දැන් සීලයේ සීකරගෙන ඉන්නේ. ඒ නිසා මාව මගේ හිත සීලයෙන් පිනා ගියානේ කියලා මං දැන් මැරුණත් මොකද කියලා අලියා කෙලින්ම අලියා මැදින් ගිහිල්ලා කකුල් හතර මැද ඉඳගත්තා. උන්නාන්සේගේ සීල තේජසට අලියට මුකුත් කරගන්න බැරි වුණා. එහෙම හිටියා ගල වගේ. උන්නාන්සේ මරණය පෙනිපෙනීනේ. දැන් කොයි වෙලාවෙ කකුල උස්සලා පාගයිද දන්නේ නැහනේ. මරණය පෙනිපෙනි ජීවිතයේ අතාරපු තැන ගුණයක් වැඩෙනවා. අපි මේ අපිට ලැබි අපිට වුණ සාපේ තමයි අපි රැකගන්න ගොඩාක් මහන්සි වෙනවා. ඒ නිසා ගුණ අහිමි වෙනවා. බලන්න බොරුවක් කියවුනා නම් මොකක් හරි රැකිල්ලක් එතන. කාමේ නම් මොකක් හරි රැකිල්ලක්. සුරාව නම් රැකිල්ලක්. හොරකම නම් රැකිල්ලක්. ලාභ සක්කාර රැකිල්ලක්. කේලම රැකිල්ලක්. අතෑරපු තැන ගුණය වැඩෙනවා. එහෙම අලියාගේ කකුල් දෙක හතර මැද ඉඳලා අරහත්ත්වයට පත් වුණා නේ උත්තමයා. මේ ලංකාවේ රහතන් වහන්සේලා සීලය වීරිය ජීවිතේ අත්හැරපු බව. ඉතින් ඒ නිසා ඒ විදිහට ඊළඟට තව එක ස්වාමීන් වහන්සේ නමක් දුර්භික්ෂ කාලේ බ්‍රාහ්මණ තිස්සගේ සාගතේ උන්වහන්සේ බඩගින්නෙන් පිපාසය යනකොට කැලේ අඹ ගහක් හැදිලා අඹ වැටිලා පිළිගන්නවපු නැති දෙයක් සංඝයාට වළඳන්නේ. ඒක සිල්පදයක්. උපසම්පදා සංඝයාට අතේ තියෙන අතට පූජා කරන්න ඕන වතුරයි දැහැටි ඇහැර. ඊට පස්සේ උන්නාන්සේ එතන වැටි එතන ඉඳගෙන ඉන්නවා කවුරු හරි පිළිගන්නවයි කියලා මිනිස්සෙක් ආවා. මොකද හඳුරන්නේ කිව්වා. මෙයා මම බඩගින්නෙන් පිපාසෙන් ඉන්නේ කිව්වා. ඊට පස්සේ ඉතින් මේ අඹ තියෙන වළඳන්න කිව්වා. පින්වත පිළිගත්ත දේ තමයි සංඝයා වළඳන්නේ කිව්වා. අනේ හඳුරන්නේ මේ කණ්ඩ බොන්න නැති කාලේ විකාර කරන්න එපා කියලා ගස්සගෙන ගියා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ එහෙම හිටියා කලන්ත හැදලා වැටිලා. එතනින් ගිය උපාසක මහත්තයෙක් ඉක්මනට අර අඹ ගෙඩි ටිකක් එකතු කරලා රෙද්දකින් මෙරි කළා. යුස ටිකක් අරන් කටට පොවලා ස්වාමිනී කොහෙද වඩින්නේ කිව්වා. අහවල් විහෙරට. ඔබ වහන්සේ මගේ කරට වඩින්නේ කිව්වා. කරෙන් අරන් ගියා. අර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ මිනිස්සයා මගේ අම්මත් නෙවෙයි තාත්තත් නෙවෙයි කවුරුවත් නෙවෙයි. අනේ මේ මිනිස්යාගේ පිට උඩ මං රාග දේශ මොහ සහිතව යන්නේ කොහොමද කියලා එහෙම සිහිය පිටව ගන්නවා. පිට උඩින් රහත් වුණා මේ ලංකාවේ. සංවේගය අද කාලේ සංවේගය උපදින්නේ නැහැ. ඉපදුණා මොහොතින් ඉවරයි. ඒක තමයි මේ වෙච්ච දේ. දැන් මෙතෙක් ගුණ කී කියාව රහතන් වහන්සේ ළඟින් අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ කීයද? අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ කීයද? හැබැයි අපිට ලැබිච්ච දෙයින් ප්‍රයෝජන ගන්න ඕන. මේ ලැබිච්ච දෙයින් තමයි රහතන් වහන්සේලා අපිට අද හොයාගන්න බෑ. හැබැයි රහත් ගුණේට පහදින්න පුළුවන්. සාදු කීකියා වන්දනා කරන්න පුළුවන්. ඒ අවස්ථාව අහිමි කරගන්න එපා. දැන් අර සංඝයාට උපස්ථාන කරපු මිනිස්සයා රහතන් වහන්සේ නමක් බිහි කරපු පින සසරට ගත්තා. ඒ හාමුදුරන්ට ගස්සගෙන ගිය එක ඒකත් සසරට අරන් ගියා. ඒ නිසා තමන් කරන දේ තමන් දෙනවා. ඊළඟට පින්වත්නි ඉස්සර හරි බුදුමයි උන්වහන්සේලා හරියට සීයෙන් ඉඳලා තියෙනවා. තමන්ට යමක් ඕන වුණොත් ඒකට දෙන්නේ පුංචිවත් වචනින් ඉඟියක් දෙන්නේ. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් අලුතෙන් මහාන වෙච්ච හඳුනනවා. මම හිතේ සිතුල්පව වෙන්න ඕන හිත කැවුම් දානයක් තියෙනවා. ඉතින් උන්වහන්සේ මේ එළියේ අර මිනිස්සු ඇවිල්ලා ඉන්න වෙලාවේ
මෙහෙමත් කැවුන් තියෙනවා මෙහෙමත් කැවුන් තියෙනවා කියලා ලොකු රවුන් අඳිනවා. අර මිනිස්සු හිතනවා එහෙනම් කැවුම් තියෙන්න ඕනේ මෙහෙම වෙන්න ඇති කියලා ලොකුවට කැවුම් හදනවා. හදලවන්න පහවදා දහස් ගානකට සංඝයාට දානේ. ඊට පස්සේ අර කැවුම් බෙදන්න යනකොට කියනවා අනේ ඔබ වහන්සේලා අද නම් සතුටින් වළඳන්න, ඊයේ අර පොඩි හාමුදුරුව මේ කැවුම් හදන සයිස් එක අපිට කියපු නිසා ප්‍රමාණේ අපිට යාන්තම් හදාගත්තා, ඉදිරියට ඔබ වහන්සේලාට මොනවාරි කෑමක් හදන්න ඕන ක්‍රමී කියලා දෙන්න අපි හොඳට අදලා දෙන්නක් ගෙවුවා. එතන හිටපු තේර භික්ෂුව පාත්‍රය අතවහලා හැරිලා ගියා. එක හාමුදුරණමක් කැවුම් වළඳුවේ නැහැ. රහතුන්ගේ යුගයේ ඊට පස්සේ දෙම සීලය එක ස්වාමීන් වහන්සේ නමක් ගාවට ඇවිල්ලා එක අහිංසක මනුස්සෙක් බෙහෙතක් ඇහුවා. ස්වාමීනි මෙන්න මෙහෙම ලෙඩකට තියෙනවා බෙහෙතක් කියන්නකෝ කියලා. ඊට පස්සේ ඒකට උත්තරයක් දුන්නේ ළඟටපු ස්වාමීන් වහන්සේට කිව්වා, ස්වාමීනි මේ අහවල් ලෙඩක් ඇති වුණොත් මේ සමහර අය අහවල් බෙහෙත් ගන්නව නේද කියලා අර ස්වාමීන් වහන්සේත් එක කතා කළා. ඒක ඇහිලා ගිහිල්ලා අරයා බෙහෙත් කළා, සනීප වුණා. හැබැයි ඒකට රහතන් වහන්සේලා වචනයක් කිව්වේ නැහැ. මොකද ඒ ස්වාමීන් වහන්සේ විනයට එකඟව කිව්වේ. අහපු කෙනාට උත්තරය දුන්නේ නැහැ, තවත් කෙනෙක් එක්ක කතා කළේ. රහතන් වහන්සේලා බෙහෙත් සම්බන්ධයෙන් ඔහොම කටයුතු කළා තියෙනවා කියලා විස්තර තියෙනවා. ඊට පස්සේ පින්වත්නි ඒ රහතන් වහන්සේලාගේ සීල ගුණය. ඊට පස්සේ පින්වත්නි තියෙනවා සෑගිරි හිටිය දීඝ බහනඟ කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ මහා හොරෙක්, පල් හොරෙක්, විහෙර විහාර කඩාගෙන එද්දී සෑගිරියට ආවා. සෑගිරි කියන්නේ මිහින්තලෙට. පින්වත්නි මිහින්තලේ ඔය අටුවා ලියන කාලේ විතරක් මිහින්තලේ තිබිලා තියෙනවා චෛත්‍ය 360ක්. පර්වතෙන් පර්වතයට ස්තූප 360ක් තියෙනවා. ස්තූපවලින් සමන්විත පර්වතයේ සෑගිරිය. ඉතින් මේ සෑගිරිය හිටපු මේ ස්වාමීන් වහන්සේ ආරංචි වුණා මේ දැන් හොරු සෑගිරියට පයින්නවා කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා හොරු ආවට පස්සේ හොඳට කන්න බොන්න උයලා දෙන්න කිව්වා. ඔන්න හොරු ආවට පස්සේ හොඳට කන්න බොන්න උයලා දුන්නා. දැන් හොරුන්ට කවුරු සැලකිල්ලක් නැහැ නේ. අර සෑගිරිය කඩන් රාපු හොරුන්ට කෑම හම්බෙච්ච නිසා උන් හොරු කැඩුවේ නැහැ සෑගිරිය. සෑගිරිය වටා සිතුල්ප මිහින්තලේ වටා හොරු දැම්ම මේ විහාරයට කරදරයක් කරන්න එපා කාටවත් කියලා. ඔන්න කාලයක් ගියට පස්සේ හොරු ගියා. සංඝයා අතර කතාවක් ඇති වුණා, ඔබ වහන්සේ කරපු වැඩේ හරි නැහැ. මොකද ඔබ වහන්සේ සංඝයාගේ දෙයින් හොරුන්ට කන්න දුන්නා. කිව්වා ආයස්මතුනි මම හොරුන්ට කණ්ඩ දුන්න එකේ මිල ගාන හදන්න කිව්වා. සෑගිරියේ තියෙන වෙහෙර විහාරවල බඩු මුට්ටුවල මිල ගණන් හදන්න කිව්වා. එතකොට එතනිට මහන්තුරට මම කැදුවා, ස්වාමීනි කණ්ඩ දුන්න මිල මේ සෑගිරියේ විහාරයට ඇතුල් වෙනකොට පාපිහින්ද තියෙන පාපිස්ස තරම්වත් වියදමක් නෙවෙයි කිව්වා. එතකොට කිව්වා මං එහෙම කරපු මෙච්චර ගොඩක් රැකගෙන ඒක දීපියක සංඝයාට ප්‍රශ්නයක්ද කියලා ඇහුවා. ස්වාමීනි අපිට සමා වෙන්න කිව්වා ඔබ වහන්සේ සංඝලාභය රැක්කා කිව්වා. ඒ විදිහට උපක්‍රම යොදමින් සංඝලාභය රැක්කෙත් රහතන් වහන්සේලා. කරුණ සහිතයි. ඒකයි ඉන්නාසෙලා සීලයට හානියක් කරගත්තේ නැහැ ඒකෙන්. මේ විදිහට සිල් ගුණයෙන් වාසය කළා. ඉන්ද්‍රිය සංවරේ කරඬුලෙනේ වාසය කරපු ඉන්දගුත්ත මහ රහතන් වහන්සේ අවුරුදු 16ක් හෝ 30ක් ලෙනේ හිටියා. ලෙනේ උඩ චිත්‍රය ඇඳලා තියෙනවා, චිත්‍ර දැකලා නැහැ ඉන්දගුත්ත මහ රහතන් වහන්සේ. රහත් වෙලත් නැහැ. රහත් වෙලත් නැතුව උන්වහන්සේ උඩ චිත්‍ර දැකලා නැහැ. සක්මන් කරනකොට සක්මන් මළුවේ මල් රේණු වෙටලා තිනුටයි මල් පිපුණ කාලේ කියලා දන්නේ. කොහොම ඉන්ද්‍රිය සංවරයක්ද?
හැබැයි එක එක ස්වාමීන් වහන්සේලාගේ ජීවිත. ඊට පස්සේ මුන්නාන්සේ රජගෙදරට වැඩලා තියෙනවා. අවුරුදු 6ක් රජගෙදරින් දාන වෙලඳුවා රහතන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අහනවා, උන්වහන්සේට රජුරු වැන්දත් මහරජ සූපත් වේවා, දේවිය වැන්දත් මහරජ සූපත් වේවා, එච්චරයි. පිරිනිවන් පාන දවසේ අහනවා, ඔබ වහන්සේ අවුරුදු 6ක් රජගෙදරට වැඩිය රජතුමයි දේවියයි අඳුර ගන්න පුළුවන්ද? අනේ රූපෙන් නම් බෑ, කටහඬෙන් නම් පුළුවන් කිව්වා. අද කාලේ ගෙදරකට කවුරු හරි ගියොත් අහු මුළු ඔක්කොම හොයාගෙන මේ කණු ගානත් ගණන් කරගෙන ඉන්නේ. අද කාලේ කොහෙද ඒවා? ඒ වගේම ඒ කාලේ නිදහස තිබ්බා. ගුණයන් පුරුදු කළා. ඒ ගුණේට ගැරෙුවේ නැහැ. පිම්බලෙත් තිබ්බා. ඒ ඔක්කොම එකතු වුණා. ඒ නිසා මේ විදිහට ලංකාවේ කොතේ කුතර හතන් වහන්සේලා පින්වත්නි, තව අරුණ නැගින්න තියෙන්නේ පුංචි හෝ වෙලාවයි. හෝරා චක්‍රයෙන් පහත් පහ වුණා. තව සුළු මොහොතකින් අරුණ නැගෙනවා. ඒත් රහතන් වහන්සේලාගේ විස්තර එහෙමමයි. රහතන් වහන්සේලාගේ ගුණකන්ද එහෙමමයි. ඒ රහතන් වහන්සේලාගේ තේජස ජීවිත කතා අපි ගත්තොත්, මලියදේව මහරහතන් වහන්සේ, මලියදේව මහරහතන් වහන්සේ ලංකාවේ අවසාන රහතන් වහන්සේ කියලා කියනවනේ, අහලා තියෙනවද? මලියදේව මහරහතන් වහන්සේ දුටුගැමුණු රජතුමාට කලින් හිටපු කෙනෙක්. අවසාන මහරහතන් වහන්සේ කියන්නේ මෙන්න මේ කතාවේ. මලියදේව මහරහතන් වහන්සේ දිවසින් ජීවිතය ආපස්සට බලනකොට දැක්කා, මලියදේව මහරහතන් වහන්සේ මුගපක්ඛ ජාතකේ තේමීය ජාතකේ කියවපු කෙනෙක් දන්නවා. තේමීය කුමාරයා මහණ වුණාට පස්සේ ඒ නගරේ හිටපු ලක්ෂ ගාණක් මහණ වෙනවා. එතකොට මලියදේව මහරහතන් වහන්සේ දැක්කා, එදා මහ ඒ තේමීය කුමාරයාත් එක්ක මහණ වෙච්ච ඔක්කොම බුද්ධ ශාසනයේ රහත් වෙලා. මේ දැන් මලියදේව මහරහතන් වහන්සේ විතරයි රහත් නොවී හිටියේ. උන්වහන්සේ දැන් රහත් වෙලා. මොගපක්ක ජාතකේ තේමීය කුමාරයා නිසා මහණ වුණ අයගෙන් රහත් අවසානයේ රහත් වුණේ උන්වහන්සේ. උන්වහන්සේ කියනවා, මම ඒ කාලේ මහණ වුණේ බොන්ට කවුරුවත් නැති නිසා කිව්වා. ඒ කියන්නේ නගරේ හිටපු ඔක්කොම මේ මහණ වෙන්න ගිහිල්ලා. මෙයාට මෙයාගේ මේ යාළුකමට බොන්ඩ කෙනෙක් නැහැ. ඊට පස්සේ මාත් මහණ වෙනවා බං කියලා මහණ වුණා. මේ අද්භූත දේ තමයි සත්පුරුෂයොත් එක්ක ඉඳීමේ තියෙන ලාභේ. සත්පුරුෂයොත් එක්ක ඉඳීමේ ලාභය කවදා හරි දවසක එනවා. ඒකයි පින්වත්නි, සත්පුරුෂයන්ගේ මාවතේ පිටිපස්සෙන් ගියත් සැපයි. එල්ලිල හිටියත් සසර දෝෂවලින් බැටකකා ඉන්න පුළුවන්. ගෙවල් වලත් කෝටි කෝටි ප්‍රශ්න තියෙන්න පුළුවන්. හිතෙත් සැනසෙල්ලක් නැතුව වෙන්න පුළුවන්. ඒත් සත්පුරුෂයෙක්ගෙන් බණපදයක් අහන එක නැති කරගන්න එපා. සත්පුරුෂයන් දකින්න තියෙන අවස්ථාව නැති කරගන්න එපා. කවදා හරි එනවා ඒක. මේ ඇවිල්ලා තියෙන්නේ ඒකයි. ඉතින් ඒ නිසා සත්පුරුෂයන්ගේ සමාගම කියන එක, ඒ නිසා කවදා හරි දවසක අපිත් මෙහෙම රහතන් වහන්සේලාගේ ගුණ ඇහුවනේ කියලා. ඒ සත්පුරුෂයන් මේ ලෝකේ යම් ධර්මයකින් පිහිටක් ගත්තොත් ඔබටත් කවදා හරි ඒකේ අංශු මාත්‍රයක හරි පිහිටක් තියේ. මොකද ඒ සත්පුරුෂයන්ගේ ඇඟේ ඉල්ලිලා හිටපු නිසා. ඒ බුදුරජාණන් වහන්සේගේ සසරේ බුදුරජාණන් වහන්සේට එකතු වෙලා උන්වහන්සේගේ මාවතේ ගිය අයත් මඟපල් ලැබලා සසර දුකෙන් නිදහස් වුණා. ඒ නිසා පින්වත්නි, සත්පුරුෂයන්ගේ ඇසුර අහිමි කරගන්න එපා. අන්න ඒ කාරණෙන් තමයි කියන්නේ මුගපක්ඛ ජාතකේ අවසානයේද මම රහත් වුණේ කියලා. නැත්තම් මලියදේව මහරහතන් වහන්සේම දහම් දේශනා කරනකොට
උන්වහන්සේ චචක්ක සූත්‍රය දේශනා කරනකොට එක තැනක එක වාරයකදී 60 ගානේ 60 තැනකදී 60 ගානේ අරහත්වයට පත් වෙලා තියෙනවා. ඒ ඔක්කොම ශිෂ්‍ය රහතන් වහන්සේලානේ. උන්වහන්සේලගේ પરම්පරාව යනවනේ. ඒ මාලිදේව මහරහතන් වහන්සේ වැඩ හිටපු තැන් කොච්චර තියෙනවද? ඒ රහතුන්ගේ ගුණ කී කියා වන්දනා කරන්න කවරුද? මම දැක්ක ළඟදී අපිට අහම්බෙන් ගොඩ වෙන්න ලැබුණා කුරුණෑගල පුෂ්පදේව මහරහතන් වහන්සේ වැඩ හිටපු තැන තියෙනවා. මේ ඇඟේ රෝම කිලින් වෙනවා ඒ තැනට ගියාම. ඔන්න කුරුණෑගල ඉන්න මිනිස්සු දන්නේ පුෂ්පදේව මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියලා. උන්වහන්සේ වත්පිළිවෙතින් සරු භික්ෂුන් වහන්සේ නමක්. බුදුගුණෙන් හදවත සනසා ගන්න උත්තමයන් වහන්සේ නමක්. බුදුගුණ සිහි කර කර සෑයම දෙන්නේ. එතකොට යන්නේ එතකොට තමයි අර මාර්යා එන්නේ වඳුරෙක් වෙලා ඇවිල්ලා වරචස් කොල්ල යන්නේ. ඒත් ඉතින් ඇමදුවා. දෙවෙනි දවසේ ගොනික් වෙලා එනවා. හත ඊළඟ දවසේ එනවා කොරෙක් වෙලා. කකුල ඇද ඇද යනවා. ඊට පස්සේ ඒ ස්වාමීන්වහන්සේ කල්පනා කළා මේ අහල ගම් හතක නැහෙනේ ඔහොම කකුල ඇද ඇද යන මිනිස්සේ. මේ මිනිස්සේ මේ කන්ද මුදුනට කොහොමද ආවේ? ඒකා හිතුවා ඒ කාන්තෙන් උඹ නේද පාපී. ඊට පස්සේ පෙනී හිටියා. කිව්වා මට බුදුරුව මවල පෙන්නපන්. බුදුරුව මවල පෙන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දකින්නකොට බුද්ධා ලම්බන ප්‍රීතියෙන් පෙනා ගියා. නිකලෙස් වුණා. පුෂ්පදේව මහරහතන් වහන්සේ. උන්වහන්සේ හුදකලා හිටියේ රජ්ජුරුව මුණගැහෙන්න ආරාධනා කළා ආවේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ වැඩියේ නැත්තම් ගමේ මිනිස්සුන්ට කිරි දෙන අම්මලාට කිරි දෙන්න දෙන්නේ නැහැ කියලා පපුවට දන්වැල් දැම්මා. අනේ අර අනුකම්පාවෙන් උන්වහන්සේ ගල්ලෙනින් එළියට වැඩියා. ඊට පස්සේ රජතුමාට දහම් දෙසලා ආපහු වඩිනවා. ඒ පුෂ්පදේව මහරහතන් වහන්සේ වැඩ හිටපු තැන තියෙන. මට හිතෙන විදිහට ඒ කාලේ කුරුණෑගලට කියන්නේ කාලකන්දර කියලා. ඒ ආරාමය අදටත් තියෙනවා. උන්වහන්සේගේ විස්තර තියෙනවා. ඒ සෑය තියෙනවා. රහත් වෙච්ච තැන තියෙනවා. මම නම් හිතන්නේ මේව වැඳ වැඳ හිටියත් ඇති. මේ බුදුන් උපන්නේ ලංකාවේ කියලා රවුම් ගන්නවට වැඩිය පිම්පිරෙනවා. ඉස්සල් හොඳට රහතන් වහන්සේලා කෙනෙක් හිත පහදව ගන්න. මේ විදිහට කෙලවරක් නැතුව මේ ලංකාවේ පහළ වුණ මහරහතන් වහන්සේලාගේ විස්තර. ඒ නිසා ගණනක් නැහැ. පින්වතුනි ලංකාවේ මෙච්චර රහත් වුණා කියලා ගණනින් කියන්න බෑ. ඒ තරම් රහතන් වහන්සේලා. ඉතින් ඒ නිසා ඒ උතුම් රහත චුල්ලපිණ්ඩපාතක තිස්ස මහරහතන් වහන්සේ වැඩ සිටියේ සීරුවාවිල විහාර මහදේවීගේ සහෝදරයන් වහන්සේ. උන්වහන්සේගෙන් සීරුවිල પરම්පරාව ඇති වුණා. මහින්ද මහරහතන් වහන්සේ වැඩ සිටියේ සීරුවිල. මේ වගේ කොච්චර රහතන් වහන්සේලාද? එතකොට මහින්ද මහරහතන් වහන්සේගේ પરම්පරාව සීරුවිල ත්‍රිකුණාමල ඒ පැත්ත කොටියාරම්පත්තුව කෝටියක් ආරාම විහෙර විහාර තියෙනවා අනුරාධපුරයට යනකල්. ඒ වගේ රහතන් වහන්සේලා වැඩ හිටියනේ. අහෝ ඒ රහතන් වහන්සේලාගෙන දන්නෝ කවරහුද? ඒ නිසා අපේ પરම්පරාවලම අපි වගේ සිංහල කතා කරලා කොස්පොත් දෙල් කාලා මේ ගෙවල් වල හිටපු තරුණයෝ තමයි පැවිදි උනේ. උන්වහන්සේලා තමයි මේ වීරිය දිනු කළේ. උන්වහන්සේලා තමයි ගතපච්චාගත වත වැඩුවේ. සිහියෙන් වඩින්නේ යම් තැනක සිහිය පිටපැන්නද ආය සිහිය පිටවගෙන යන්නේ. උන්වහන්සේලා තමයි සාරාණ්‍ය වත පිරුවේ. පාත්‍රයට පින්න පාතය අරන් ඇවිල්ලා ඔක්කොටම අල්ලනවා පාත්‍රේ. කැමති කෙනෙක් ගන්න පුළුවන්. කවුරු හරි යමක් ගනිද්දී අයියෝ මේකක් ගත්තානි කියලා හිතුවොත් ඒ වත පිරෙන්නේ නැහැ. ඒ විදිහට ලංකාවේ සංඝයා සාරාණ්‍ය වත පුරලා තියෙනවා. ඊට පස්සේ ඔවගේ සාරාණීය වත පුරණ හාමුදුරු නමක් පාත්‍රී තියලා පැම්පාස් වෙන්න ගියාට පස්සේ ඒ පාත්‍රී තියෙන ඔක්කොම ටික සංඝය අරන් අර හිස් පාත්‍රී තියලා තියෙනවා. එතකොට අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බලනකොට අයියෝ මට පොඩ්ඩක්වත් ඉතුරු කරලා නැහැ නේ කියලා හිතුවොත් ආය පුරන්න ඕන. අනේ සාදු කියලා අනුමෝදන් වුණොත් උන්වහන්සේගේ වත සම්පූර්ණ වෙලා.
ඒවාගේ ඒක පුරල උනන්සේලා එක පාතරෙන් තිස්දාහකට දන් දෙෙන පාතරි දානය අඩු වෙන්නේ. එ පිම් බල මේ ජීවිතයම සාරාණය වත අද ඒවා පුරන්ට කියා සිතිවිල්ලක්කොත් පහළ වෙන්නේ. කෙසේ නම් පුරන්ටද. අද පිණ්ඩපාත යන්නත් බෑ. පිණ්ඩපාත ගියාම හොඳට හැඩට වෙට හාන්දුර නම හිටියු දීළඟ දවසේ කෙහිල් ගිරියක්වත් දෙනවා ඉනාවක් දාලා. අපිත් ආසයි ගෙන්ගෙට පිඩුසිඟා යන්න. මේ ලෝකේ ගිහි මිනිසුන්ගේ ජීවිතයේ රසවත් කෑමක් තියෙනවා. ගිහි මිනිසුන්ගේ ජීවිතයේ තියෙන රසවත් කෑම තමයි මොකද්ද? අම්මා අනලා දෙන බත් කටන. ඒක ගොඩාක් රහයි. ඒ කාම ලෝකේ අපේ මහානකමේ තියෙන රස කෑමක් තියෙනවා. ගයක් ගයක් ගානේ ගියට පස්සේ සද්ධාවන්ත උපාසකම්මල බත් හැන්දක් දානවා නේද පාත්‍රයට? ඕක කවලම් වුණාට පස්සේ ගොඩාක් රසයි. ඒ මහානකමට අපි ආසයි. ඒ වුණාට යන්න හිතන්නේ. ඒ නිසා විලකුණත් වතුර ගොඩාක් පිරීලා තියෙනකොට දාන සෙල්ලම් විල හිඳුනට පස්සේ දාන්න බෑ. පාර හොඳට තියෙද්දී යන සෙල් දාන සෙල්ලම් වාහන යන වේග පාර කැඩුනට පස්සේ යන්න බෑ. ඒ වගේ ගොඩාක් ඈතට අපි ආවා. ඒ අපිට එකම තියෙන සරණ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය මේ රහතන් වහන්සේලා. සරණ කියන්නේ බය නැති තැන. අපිට ප්‍රශ්නයක් ආවොත් දැන් මම ධර්මයේ දේශනා මම බණ කියනවා මට සරණක් තියාගෙන මම බණ කියනවා. ඒ තමයි මම එක බණපදයක් මම කියන විදිහේ වෙනසක් කළේ නැහැ. මම කියනවනම් මගේ බණවද වැරද්දක්. මගේ ගුරු ස්වාමීන් වහන්සේ ඒක මට හදයි. එතකොට මට පිහිට බය නැති තැනක් තියාගෙන. gedara ප්‍රශ්නයක් වුණොත් හොඳ හවිහත්තියක් තියෙන බලපුලුවන්කාර කෙනෙක් හයිය තියාගෙන මිනිස්සු කෑ ගහන්නේ. ඒක තමයි සරණ. එහෙනම් අපිට බයක් ඇති ගැනීමක් කෙනෙකුට අපි සරණට යන්න ඕන. බුදුරජාණන් වහන්සේ සිහි කරන්න ඕන. කෝ ලෙඩ දුකක් කරදරයක් වෙනකොට තිසරණේ සිහි කරනවා කෝ. ලෙඩ දුකක් කරදරයක් වෙනකොට එකපාරම මතක් වෙන්නේ විලාපත්කඩේ නම් සරණ විලාපත්කඩේයි. ඇයි අපිට බය නැති තැන්නේ මතක් වෙන්න ඕනේ? එතෙන්ද නිදුවන්නේ අපි? කරදරයක් වෙනකොට අපිට මතක් වෙන්නේ දේවාලය නම් ඔහුගේ සරණ දේවාලයයි. තිසරණ සරණ ගිය කෙනාට සියලු රෝග නිවාරණය කරන දිව්‍ය ඖෂධය වනාහි තිසරණයයි. ඒ සත්‍තිසරණ සරණ යන්න, රහතන් වහන්සේලා සරණ යන්න, දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න, අද රැයක් පුරා ධර්මය අහපු මේ පිම්බලෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේගේ සරණින් බැහැරට යන්නේ නැහැ කියලා. ශ්‍රී සද්ධර්මයේ සරණින් බැහැරට යන්නේ නැහැ කියලා. ආර්ය සංඝයාගේ සරණින් බැහැරට යන්නේ නැහැ කියලා. මොනවාරි ගුණයක් පුරුදු කරගන්න මැරෙනකල් කවුරුවත් දන්නේ නැති. ඒ නිසා මේ උතුම් තිසරණය අපගේ ජීවිතේට එකම රැකවරණේ වේවා. සාදු. ඒ උතුම් අරහත් පරපුරට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සා. ඒ උතුම් රහතන් වහන්සේලාගේ අනුහසින් අපටද ගෞතම බුදුසසුනේ පිහිට ලබා ගන්නට රැයක් පුරා දහන් ඇසූ පිම්බලෙන් තිසරණේ පිහිටලා සුගති රැකවරණයත් ගෞතම බුදුසසුනේ පිහිටත් අපට ඒකාන්තින් ලැබේවා. සාදු.
රන්කොත් පේර මහා අරහන්තක වර්ණනාමය.